කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. මෙතෙක් ජීවිතේ වැරදුනා කියලා කිසි කෙනෙක් පසුතැවෙන්න ඕනේ නැහැ. අඟුලි මාල මිනිසු දහස් ගාණක් මැරුව වැරදිලා ජීවිතේ. අර දිසාපාමොක් ඇදුරුතුමාගේ අසත්පුරුෂ වචනයක් අහලා අඟුලි මාල හොඳටම වරද්දගත්තා ජීවිතේ. අහිංසක ඇත්තටම නමටම අනුව අහිංසකෙක් වෙච්ච අඟුලි මාල අහිංසකෙක් වෙච්ච අඟුලි මාල. ඔබ දන්නවද අඟුලි මාල මිනි මැරුවේ ඇයි කියලා? ඔහු අහිංසක නිසා. මේ කිව්වට මේක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඔහු ඒ තරම් අහිංසක කෙනෙක්. ඔබ දන්නේ නැති වුණාට. ඔහු නමට අනුවම අහිංසක කෙනෙක් ඇත්තරම. ඔහුගේ අහිංසක කමට තමයි ඒ එහෙම වුණේ. ඒ කිව්වේ අහිංසකයි කියලා කියන්නේ තමන්ගේ පාඩුවේ හිටපු බොහොම කාටවත් කරදරයක් නොකර හිටපු බොහොම අහිංසක කෙනෙක්. ගුරුවරයා ඉල්ලා හිටියා මගේ ගුරු පඬුර හැටියට ඇඟිලි මාලයක් ගෙනත් දෙන්න කියලා. ගුරුවරයාට දක්වපු ගෞරවයේ අන්තිමට දන්නේම නැතුව මිනිවරුවෙක් වුණා. ගුරුවරයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ගිහිල්ලා ජීවිතේ වැරදුන හොඳටම. හැබැයි හදාගන්න පුළුවන් වුණා. වැරදුනා ජීවිතේ. හැබැයි හොඳටම වරදිනවා. තව නූලෙන් අම්මත් මැරුවනා. ඒ වැරද්ද උන්නේ ජීවිතේ. එහෙම නොන්නම් ආයි හදාගන්න හම්බ වෙන්නේ කල්පයකට. අන්ත කල්පයකට බෑ වැරද්ද නිවැරදි කරගන්න. අම්මා තාත්තා නැසුවොත් ඒ වගේ භයානක කුසලයක් කරගත්තොත්. ඒ නිසා අවසාන මොහොතේදී ඒ මහා කාරුණික ලෝතුරු බුදුපියාණන් වහන්සේ පිහිට වෙලා අඟුලි මාලගේ වැරදිච්ච ජීවිතේ නැවත නිවැරදි කරලා දුන්නා. අන්න නිවැරදි වෙච්ච පාර කොච්චර නිවැරදි වුණාද කියනවා නම් උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක් නමට පත් වුණා. අන්න බලන්න එහෙනම් ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන් මේ මොහොතේ ඉඳලා ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත්. එහෙනම් බුද්ධිමත්ව කටයුතු කිරීමයි වැදගත්. මෙච්චර කාලයක් අපිට වැරදුණානේ, අයියෝ මෙහෙම වුණානි අරහෙම වුණානි කියලා පසුතැවෙන්න අවශ්‍ය නැහැ. බුදුපියාණන් වහන්සේ දේශනා කරනව මහණ යමෙක් මේ අතාධර්මයේ මැනවින් අවබෝධ කරගත්තොත් ඔහු හරියට අර කළු වලාවකින් වැහිලා තිබිච්ච හඳක්. ඒ වලාව ඉවත් වුණාට පස්සේ බබලන්න ගන්නවා වගේ ජීවිතේ බබලන්න ගන්නවා කියලා. ඒ කියන්නේ කොච්චර කොච්චර අතීතයේදී කළු වලාවන් තමන්ගේ ජීවිතේ වටා කැරකුණත් තමන්ගේ ජීවිතේ කළු වලාවන්ගෙන් වැහිලා තිබුණත් තමන් හඳක්. ඒ හඳ බබලන්න පටන් ගන්නවා මේ කළු වලාවන් ඉවත් වෙච්ච තැන ඉඳලා. තමන්ගේ මනසේ පැවතිච්චේ වැරදි අදහස් තමයි අර කළු වලාවන්. තමන් සඳක්, උන් සඳක්. හැබැයි තමන්ගේ මනසේ තියෙනවා වැරදි අදහස්, මිත්‍යා දෘෂ්ටික අදහස්, වැරදි අදහස්. මේ අසත්පුරුෂයෝ මැසුරු කරලා, අඥානයෝ මැසුරු කරලා මනසට ආපු වැරදි අදහස්. මෙන්න මේ වැරදි අදහස් ටික තමයි ඔබේ ජීවිතේ වහගෙන ඉන්න, ඔබේ පුන්සඳක් වගේ බබලන්න තියෙන ජීවිතේ වහගෙන තියෙන කළු වලාවන්. මෙන්න මේ ටික ඉවත් කරා නම් ඔබට තේරෙයි, ඔබට වැටහෙයි ඔබේ ජීවිතේ පුන්සඳක් වගේ බබලන්න පටන් ගන්නවා කියලා. එහෙම අත්දැකීම් තියනා ඉන්නවද මෙතන එක්කෙනෙක් හරි? ඉන්නවා. ජීවිතේ බබලන්න අරන් ඔය සාදුකාර දීපු අයගේ අහන්න පුළුවන් බොරුද ඇත්තද කියලා. ඒ අයගේ ජීවිතේම ඒ අය අත්දකින්නවා. සන්දිට්ඨිකයි දිල්හන් මහතා මුලදීම සඳහන් කරා ශ්‍රේෂ්ඨතම වචනයක් සන්දිට්ඨිකයි මේ ධර්මයේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ඇතුලෙන් දකින්න පුළුවන් ඇත්තද බොරුද කියලා. මේ තමන්ගේ ජීවිතේ අර කළු වලාවන්ගෙන් වැහිලා තිබිච්ච හඳක් වගේ පෙර තිබුණේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ දීප්තිය තමන්ට පෙනුනෙත් නැහැ. කළු වලාවන්ගෙන් වැහිලා තියෙනකොට කාටවත් හඳ තියෙනවා කියලා පේන්නේ නැහැ එතන. හඳ තිබුණට කළු වලාවන් තියෙනකන් හඳ බබලන්නේ නැහෙනේ. ඒ වගේ ඔබේ ජීවිතේ ඔබේ මනසේ වැරදි අදහස් තියෙනකන් ඔබේ ජීවිතේ දීප්තිමත් වෙන්නේ නැහැ, බබලන්නේ නැහැ. එතකන් අර කළු වලාවන්ගෙන් වැහිච්ච හඳ වගේ තියෙනවා. හැබැයි යම් මොහොතක මෙන්න මේ කළු වලාවන් ටික ජීවිතෙන් ඉවත් වුණා නම් අන්න හඳ බබලන්න පටන් ගන්නවා. එදාට මොකද වෙන්නේ? එදාට ඒ හඳේ එළිය මුළු ලෝකෙටම වැටෙන්න පටන් ගන්නවා. එදාට මුළු පෘථිවියට මේ හඳේ එළිය වැටෙනවා. එදාට මොකද වෙන්නේ? ලෝකෙම ආලෝකමත් වෙනවා ඒ සෞම්‍ය එළියෙන්. ඉතින් ඒ නිසා ඔබ හඳක්, ඔබ දන්නේ නැති වුණාට ඔබ සඳක්. ඒ සඳ වහගෙන ඉන්න අර කළු වලාවන් ටික ඉවත් කරන්න. ඒ නිසා පින්වතුනි
ජීවිතේ වැරදුන වැරදුන කියලා තැවෙන්න අවශ්‍ය නැහැ කිසිම කෙනෙක්. මේ මොහොතේ ඉඳලා නිවැරදි වෙන්න, එහෙනම් මේ මොහොතේ ඉඳලා නිවැරදි වෙන ධර්මයේ තමයි මම මේ පෙන්වා දෙන්නේ. දැන් එංගලන්තේ එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය මේ එක්සත් රාජධානී ජීවත් වෙන පින්වත් මිනිස්යන්ට මම දැක්ක තියෙන ලොකුම හිත් ඇවිල්ලක් තමයි, හිතට තියෙන පසුතැවීමක් තමයි තමන්ගේ දරුවන්ට සිංහල බැරි එක. ඒ දරුවන්ට සිංහල බෑ. ඒ නිසා අනේ අපේ දරුවන්ට පිහිටක් නැද්ද කියලා මට මතකයි, අර එදා පසුගිය ධර්ම දේශනාව පවත්වපු තැන මට මුණ ගැහිච්ච අපේ අනුරුද්ධ අමරසිංහ වෛද්‍යතුමා කියපු කතාව. දරුවෝ ගැන තමයි හාමුදුරුවනේ එකම ප්‍රශ්නේ තියෙන්නේ කෝ හිතේ. දරුවෝ දෙන්නට හරියට සිංහල බෑ. අනේ දරුවන්ට සිංහල බැරි නිසා අනාගතයේ කෙබඳු ඉරණමක් අත්වෙයිද මේ ජන සමාජයේ මේ දරුවොත් එක්කමයි හැදෙන්නේ. ඒ නිසා ඔවුන්ට ඒ දැන් සන්නිවේදනය වෙන්නේ භාෂාවක් කරහනි අදහස්. එතකොට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කිව්වට පණ්ඩිතයෝ නැත්තං ඒ භාෂාවෙන් කතා කරන, එදාට මොකද වෙන්නේ? ඉන්නේ බාලයෝ නම් බාල අදහස් තමයි එදාට මනසට එන්නේ. ඉතින් හාමුදුරුවනේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ දරුවෝ දෙන්න ගැන කිව්වා. එතුමාට විතරක් නෙවෙයි මං හිතන්නේ අනිත් අයටත් ඔය ප්‍රශ්නේම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාම අපි කල්පනා කරා ඒකට විසඳුමක් නැද්ද? තියෙනවා. හැම ප්‍රශ්නයකටම බුද්ධිමත් විදියට කල්පනා කරාම විසඳුමක් තියෙනවා. එහෙනම් ඒ විසඳුම තමයි, ඒකයි මං කිව්වේ ජීවිතේ කොච්චර අපිට වැරදෙන්න පුළුවන්. අර අඟුලිමාලට වැරදුනි, එහෙම වැරදුනා කියලා අවසාන ජීවිතේ විනාශයටපත් වුනේ නෑනේ. මහරහත් පදවියෙන් ජීවිතේ සදාතනික සැපයටපත් වුණා. එහෙනම් අපි ජීවිතේ සිද්ධ වෙච්ච වැරදි ගැන පසුතැවි තැවි ඉන්න එක නෙමෙයි කරන්න ඕන. අඟුලිමාල මිනි මැරුවානි මට වැරදුනානේ, අයියෝ මට වෙච්ච දෙයක් කියලා තැවි තැවි හිටියේ නෑ. ලෞතර බුදු පියාණන් වහන්සේ මුණ ගැහුනට පස්සේ ඒ බුද්ධ වචනයට කන් දීලා පෙර අතීතයේ අමතක කරලා දාලා යදතීතම් පහිනංච පහ වෙච්චාන අතීතයේ අතහැරලම දාලා උන්වහන්සේ වර්තමාන ඉඳලා නිවැරදි වුණා. ඒ නිසා අරහත් ඵලයට පත් වුණා. ඒ නිසා අපි වර්තමානයේ තුල නිවැරදි වලින් නිදහස් වෙන්න හැමෝටම තියෙනවා ගැලවීමක් රැකවරණයක්. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ බුදු උරුමයි. ඔබ දවස් දෙකක් පින් කරපුවා එහෙම නෙවෙයි, කල්ප ගාණක් පින් කරපු පිරිසක් ඔබ දන්නේ නැති වුණාට මේ වාඩි වෙලා ඉන්නේ මා ඉස්සරහා. කල්ප ගණන් පින් කරපු පින්වත් පිරිස් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. දවස් දෙකක් පින් කරලා කල්ප ගාණක් පින් කරලා තියෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න. කල්ප ගාණක් වර්ෂ වලින් කිව්වොත් ඔබට පුළුවන් නම් ගණන් හදාගන්න. 1.140 ගුණ කිරීම 4 ගුණ කිරීම 3000. 1.140 ගුණ කිරීම 4 ගුණ කිරීම 3000. ඔන්න ඔය සංඛ්‍යාවෙන් එන වර්ෂ ප්‍රමාණය තියෙන්නේ. ඔන්න ඔය වර්ෂ ප්‍රමාණය අවම වශයෙන් සංසාරි පින් කරලා තියෙන ඕන නිවන් දකින්න. මහා කල්ප 3000ක් අවම වශයෙන් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න, අවම වශයෙන් සෝවාන් කියන උත්තරීතර තත්ත්වයට එන්න, ඒ යථා ධර්මය අහන්න, එක ගාථාවකින් අවබෝධ වෙන මේ ධර්මය අහගන්න වසර ඔන්න ඔච්චර ප්‍රමාණයක්. අසංඛ්‍ය කල්ප වලින් ගත්තාම ඔය විදිහට අසංඛ්‍ය කල්ප, අසංකල්පයක් කියන්නේ 1.140ක්. ඒක ಗುಣ කරන්න ඕන 4ෙන්. එතකොට මහා කල්පයක වර්ෂ ප්‍රමාණය එනවා. ඒක නැවත ಗುಣ කරන්න ඕන 3000ෙන්. එතකොට එනවා මහා කල්ප 3000ක වර්ෂ ප්‍රමාණය. එච්චර කාලයක්. තවත් තේරෙන්න කිව්වොත් මේ මහ පොළොවේ ආයුෂ කාලයට කියන්නේ මහා කල්ප එකක්. මේ මහ පොළොවේ ආයු කාලය. මේ මහ පොළොවේ ආයු කාලය මහා කල්ප එකයි. ඒ වගේ කාල 3000ක් අඩුම තරමේ. මහා කල්ප 3000ක්. ඒ කියන්නේ අපි පින් කරලා තියෙනවා පින්වතුනි, මේ වගේ මහ පොළොව ධාතු ඇති වෙලා පැවතිලා නැති වෙන්න යන කාල පරාස 3000ක්. ඒ කියන්නේ වර්ෂ වලින් අච්චර කාලයක්, හිතා ගන්න බැරි තරම් කාලයක් පින් කරපු කෙනෙක් ඔබ. අපගේ බුදු පියාණන් වහන්සේ පාරමිතා පුරපු කාලය කොච්චරද? සාර අසංඛ කල්ප ලක්ෂයක්. තවත් ඉදිරියට කිව්වොත් මහා කල්ප ලක්ෂයක්. දැන් අපි පෙරම් පුරලා තියෙන්නේ මහා කල්ප 3000යි. උන්වහන්සේ පෙරම් පුරලා තියෙනවා මහා කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ 1.140 ගුණ කිරීම 4 ගුණ කිරීම ලක්ෂය. උන්වහන්සේට කොච්චර වැන්දත් මදි. අපේ මුළු ජීවිතේම උන්වහන්සේගේ පාමුල, ශ්‍රී පාමුල පූජා කරන්න ඕන. ඔබ කල්පනා කරලා බලන්න අපේ කලණවංශ හාමුදුරුව අපේ කියපු ලස්සන කතාවක් මට මතක් වෙනවා. බණ කියන්න ගිහිල්ලා හරි වටින කතාවක් ඒක. මාත් එක කල්පනා කරා. දැන් අපේ අම්මලා තාත්තලා අපි වෙනින් කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද? අවුරුදු 15ක්, 10ක්, 10ක්, 15ක්, 20ක්, 30ක්, 35ක්, උපරිම 40ක් විතර අපි වෙනුවෙන් කැප වෙලා තියෙනවා අම්මලා තාත්තලා. අපි අවුරුදු 15ක්, 20ක්, 30ක්, 40ක්
අප වෙනුවෙන් කැප වුණා අපේ අම්මයි තාත්තයි. ඒ නිසා අපි කොච්චර ගරු කරනවද ගුණයට අම්මට තාත්තට? කල්පනා කරලා බලන්න, යහපත් මිනිස්සු, අයහපත් එවුන් ගැන කතා කරලා වැඩක් නෑ, යහපත් මිනිස්සු කොච්චර ගරු කරනවද තමන්ගේ අම්මට තාත්තටයි. ඒක වචනෙන් විස්තර කරන්න බෑනේ. ඒක අම්මයි තාත්තයි මගේ, මොකද ශාරීරිය හදලා දීපු තැන ඉඳලා ශාරීරිය හදලා දුන්නෙත් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. මේ ශාරීරිය, මේ අස්ථි පංජරය ඇතුලේ තියෙන අම්මගේ ශක්තිය, මේ අස්ථි පංජරයේ තියෙන මේ කැල්සියම් ටික අම්ම දුන්නේ ඉස්සෙල්ලම. අම්ම හැදුවේ මේ අස්ථි පංජරේ, වෙන කවුරුවත් නෙවෙයි, දෙවියන් වහන්සේ නෙවෙයි. එතකොට ඒ අම්මයි තාත්තා එකතු වෙලා හදපු ශාරීරිය, පෝෂණය කරපු ශාරීරිය, ජීවිතේ දරාගෙන අපි ඉන්නේ. අවුරුදු 30-40ක් අපි වෙනුවෙන් අම්මයි තාත්තා කැප වුණා අප්‍රමාණ විදිහට, රැයක් දවාලක් නැතුව. ඒ ගුණයට අපි කොච්චර ගරු කරනවද අපි හදවතින්? එහෙනම් පින්වතුනි, අපේ සුභ සිද්ධිය උදෙසා අපේ අම්මයි තාත්තා අවුරුදු 30-40ක් අපි වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. අපි ඒ ගුණයට එච්චර ගරු කරනවා. අපගේ බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් ගත කරලා තියෙන වාස ප්‍රමාණය 1.140 ගුණකිරීම 4, ගුණකිරීම ලක්ෂය, මහා කල්ප ලක්ෂයක් උන්වහන්සේ අපි වෙනුවෙන් වෙහෙසිලා තියෙනවා. අපි වෙනුවෙන් ඒ වෙහෙසුනේ. අපේ අම්මයි තාත්තට ළඟටවත් එන්න පුළුවන් ද බුදුරජාණන් වහන්සේගේ? අර වන්දනා කරද්දි කියනවා, සිය කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණේ එක පිටක් ගලද භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට අලකු තියන්නවත් බෑ කියලා. ඒ තරම් කැපකිරීමක් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කරලා තියෙනවා. එච්චර කැපකිරීමක් කරපු බුදු පියාණන් වහන්සේට අපි දක්වන ගෞරවය මොකද්ද? එච්චර කැපකිරීමක් කරලා අපි වෙනුවෙන්. දැන් කල්පනා කරන්න, තමන්ගේ ජීවිතයේ සුභසිද්ධිය උදෙසා, තමන්ගේ යහපත උදෙසා අවුරුදු 30-40ක්, 20-30-40ක් මහන්සි වෙච්ච අම්මටයි තාත්තට අපි සලකන්නේ නැත්තම්, ඒ අම්මයි තාත්තයි අපි නොතකා හරින්නවනම් කොහොමද අපි හඳුන්වන්න ඕන? යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගතේ ඔබ්බනං පහෝ සන්තෝන භරතේ තං යංජාව සොලෝ ඉති. අම්මයි තාත්තයි තමන්ගේ යෞවනය, තාරුණ්‍ය කැප කරමින් දරුව වෙනුවෙන් මහන්සි වුණා. ඒ ගුණය යමෙක් සලකාගෙන තමන්ට හැකියාව ලැබුණට පස්සේ ඒ අසරණ අම්මට තාත්තට පිහිට වෙන්නේ නැත්තම් මතක තියාගන්න මහණ අන්න එක වසලෙක් කියලා බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය දේශනා කරනවා. අන්න බලන්න වසලෙක්. එතකොට පින්වතුනි, අවුරුදු 30-40ක් අප වෙනුවෙන් කැපවෙච්ච අම්මටයි තාත්තටයි සලකන් නැත්තං එක වසලයෙක් නං, වසර 1.140 ගුණකිරීම 4, ගුණකිරීම ලක්ෂය කියන වර්ෂ ප්‍රමාණයක් තමන් වෙනුවෙන් කැපවෙච්ච බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ. බුදුරජාණන් වහන්සේට ඒ ගුණය දක්වා, ඒ ගුණයට අපි අපේ ගෞරවය පළ කරන්නේ නැහැ කියන්නේ මොන තරම් වසලේද? අන්න තෝරගන්න හැටි වසලේද නැද්ද කියලා. තමන් එහෙනම් වසලෙක් වෙන්න අවශ්‍ය නැහැ. තමන් ගුණවන්තයෙක් වෙන්න, පණ්ඩිතයෙක් වෙන්න, බ්‍රාහ්මණයෙක් වෙන්න. නජජ්ජා වසලෝ හෝති, නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඔබ වසලයෙක් වෙනවද, ඔබ බ්‍රාහ්මණයෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ උපතින් නෙවෙයි. උපතින් වසල කුලේ ඉපදුනත්, උපතින් බ්‍රාහ්මණ කුලේ ඉපදුනත්, ඔහු හිතන්නේ, ඔහු කටයුතු කරන්නේ පහත් විදියට නම් අන්න ඔහු තමයි වසලයා. උපතින් වසල කුලේ ඉපදුනත්, උපතින් බ්‍රාහ්මණ කුලේ ඉපදුනත්, ඔහු හිතන්නේ, ඔහු කටයුතු කරන්නේ උසස් විදියට නම් අන්න එයා තමයි බ්‍රාහ්මණයා. එහෙනම් වසලයෙක් වෙන්න එපා, බ්‍රාහ්මණයෙක් වෙන්න. එතකොට පුළුවන් සැනසීමට පවත් වෙන්න, ඥානවන්තයෙක් වෙන්න කිව්වේ ඒකයි. එහෙනම් පින්වතුනි, ලෝතුරු බුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන් කරපු ඒ උත්තරීතර කැපකිරීමට අපි මොකද්ද උන්වහන්සේට දක්වන ගෞරවය? ඒ ගෞරවය තමයි උන්වහන්සේගේ පවිත්‍ර නිර්මල ධර්මය ඇහෙනකොට සියලු වැඩ පසකින් තියලා සෝතවදානෙන් ඌව මනාවෙන් ඒ ධර්මයට කන් දීලා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර දුකෙන් නිදහස් වෙන්න අධිෂ්ඨානය ඇති කරගන්න එක. එහෙනම් ඒ අධිෂ්ඨානය ඔබත් ඇති කරගන්න ඕන සියලුම දෙනා. සාදු සාදු සාදු. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පිහිට අපට ලබන්ඩ තියෙන ප්‍රධානම ක්‍රමේ තමයි තථාගත ධර්මය අවබෝධ කර ගැනීම. ස්වාක්කාතෝ මෙයා ධම්මේ උත්තානෝ විවටෝ ප්‍රකාශිතෝ චින්න පිලෝතිකේ යේතේ භික්කු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනෝ. යමෙක් මේ මනාකොට දේශනා කර ඇති ධර්මය අන්නර ක්‍රමයට ධම්මානුසාරී හෝ සද්ධානුසාරී කියන ක්‍රම දෙකෙන් එකකට තේරුම් ගන්න උත්සාහ ගත්තොත්,
අන්නේ සියලුම දෙනා අන්නේ සියලුම දෙනා නියත සම්බෝධි පරායනයට පත්වෙනවා. ඒකැන අවබෝධයට පත්වන මාර්ගයට පැමිණෙනවා. ඒකැන සෝවාන් පලයට පත්වෙනවා. එහෙනම් ඒ සෝවාන් පලයට පත්වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ධම්මානුසාරී ක්‍රමය, අනිත්්‍යක සද්ධානුසාරී ක්‍රමය. ධම්මානුසාරී ක්‍රමයේදී ලෝතුරු බුදුපාණාසි දේශනා කරලා තියෙන ධර්මය අහලා ප්‍රඥාවෙන් විමර්ශනය කරන්න පටන් ගන්නවා. මේ ධර්මය, මේ හේතුඵල ධර්මය, මේ ධර්මය, මේ න්‍යායාත්මක ධර්මය බුදුපාණාසි දේශනා කරන විශ්වේ න්‍යාය, ජීවිතයේ ලෝකයේ විශ්වේ න්‍යාය. මේ ලෝකෙ පමණක් නෙවෙයි, මේ විශ්වේ යම්තාක් ලෝක තියෙනවා නම් ඒ සෑම ලෝකයකම සෑම සත්වයෙක් තුළම ක්‍රියාත්මක වන්නේ එකම ධර්ම න්‍යායක්. ඒ න්‍යායට කියන්නේ පටිච්ච සමුප්පාදය, හේතුඵල ධර්මය. ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුපාදා ඉදං උප්පජ්ජති. ඉති ඉමස්මින් අසති ඉදං හෝති, ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ, මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ, මේ නූපන් කල්ලි මේ නූපදී කියන මේ මූල ධර්මය, පටිච්ච සමුප්පාදය කියන මෙන්න මේ මූල ධර්මය ගැන බණහලා ප්‍රඥාවන්තයෙක්ට පුළුවන් ඒ න්‍යායාත්මක ධර්මය තමන්ගේ නුවණින් විමසා බලන්න. එතකොට ඔහුට ඇති වෙනවා මේ ධර්මය ගැන විශ්වාසය. ඒ ධර්මය ගැන විශ්වාසය ඇති වෙනකොට හටගන්නවා මනසේ ඥාන ඉන්ද්‍රිය. ඒකට කියන්නේ අනඤ්ඤා තඤ්ඤස්සාමීත්‍ත්‍ේන්ද්‍රිය කියලා. අනඤ්ඤා තඤ්ඤස්සාමීත්‍ත්‍ේන්ද්‍රිය කියන්නේ ඥාන ඉන්ද්‍රිය. ඒ කියන්නේ සෝවාන් මාර්ග අනුගාමික ඥානය. මෙන්න මේ ඥානය ඇති වෙච්ච තැන ඉඳලා ඔහු සෝවාන් මාර්ග අනුගාමිකයෙක්. එහෙනම් තථාගතයන් වහන්සේගේ පවිත්‍ර නිර්මල ඒ පටිච්ච සමුප්පාද හේතුඵල ධර්මය අහලා දිගින් දිගට අහගෙන ඉන්නකොට තමන්ට ඒ න්‍යාය වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ න්‍යාය නුවණින් පරීක්ෂා කරනකොට අන්න අර ඥානින්ද්‍රිය ඇති වෙලා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. එතකොට කියනවා එයාට ධම්මානුසාරී සෝවාන් පුද්ගලයා කියලා. තව කෙනෙක් ඉන්නවා එයාට එච්චර ලොකු ඥානයක් නැහැ. ඒ කිව්වේ එයාට අර පටිච්ච සමුප්පාදය කියන ගැඹුරු න්‍යාය එක්වරම තේරුම් අරගෙන, එක්වරම පහසුවෙන් තේරුම් අරගෙන ඒ ධර්ම න්‍යාය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කිව්වේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි මහා ගෞරවයක් තියෙනවා හදවතේ. ඒක ඉතින් සසර පුරා වර්ධනය කරගත්ත ගුණයක්. ඒක මේ අදීයේ මේ ඇති වෙච්ච එකක් නෙවෙයි. වසර කෝටි ගණන්, කල්ප කෝටි ගණන් ආපු ජීවිතයක, ගත කරපු ජීවිතයක පෙරත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. පෙරත් පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. පෙරත් අරිහතුන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. පෙරත් මාර්ගඵලලාභී මුණ ගැහිලා තියෙනවා. ඒ සංසාර මතකයක් තියෙනවා මනසේ. පෙරත් මේ බුද්ධ නම් වූ මහා උතුමන් වහන්සේලා මුණ ගැහිලා තමන්ට කරුණාවෙන් අවවාද කරලා තියෙනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේම මුණ ගැහිලා තියෙනවා. නමුත් කුමන හෝ අහේතුවක් නිසා ඒ කාලේ හේතු සම්පත් නැතිකමින් එදා නිවන් දකින්න බැරි වුණා. නිවන් දකින්න බැරි වුණාට මේ මහා උත්තමයන් අපේ ජීවිතයට යහපතක් කළා නේද කියන ගෞරවය හදවතේ තිබුණා. ඒ ගෞරවය අර චිත්ත පරම්පරාව මිය යන්නේ නැණි පූර්ණ වශයෙන්ම රූපංජීරති මච්ඡානම් මේ රූපස්කන්ධය මිය ගියාට නාමස්කන්ධය තුළ නැවත ගොඩනැගෙනවන ඊළඟ අත්භවයට අවශ්‍ය කරන කර්ම ශක්තිය. එනිසා නාමගොත්තන් අජීරති චිත්ත පරම්පරාව චුති ප්‍රතිසන්දි වශයෙන් පවතිනවනි. ඔහොම එන සංසාර මතකයක් ඇතුලේ ඒ ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කිව්වේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන මහා ගෞරවය. මෙන්න මේ ගෞරවය අනේ ශ්‍රී ලංකාවේ මිනිසු තුළ මම දකින්න එක ඉහෙලින්ම තියෙන අහිංසක මිනිස්සුයෝ. හැබැයි ඒ අයට තාම මේ ධර්මය ඇහිලා නැහැ. එක්කෝ ඒ ශ්‍රද්ධානුසාරී ක්‍රමයට නිවන් දකින්න පුළුවන් ප්‍රවේශයක් ඉවර වෙලා නැහැ. ඒ නිසා මේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් නොඑක් නොඑක් පින්කම් කරනවා ඇවිල්ලා තාම ධර්මයක් ඇහිච්ච නැති නිසා අර ශ්‍රද්ධාවෙන් කරන පින්කම් විතරයි උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. එයින් රැස් වෙන යම් පිනක් නැත්තම් එපමණයි උන්ගේ පිළිහෙට තියෙන්නේ. නමුත් පින්වතුනි ශ්‍රද්ධානුසාරී ක්‍රමයට සෝවාන් වෙන්න පුළුවන්. එහෙනම් මේ ශ්‍රද්ධානුසාරී ක්‍රමයට සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ යථා ධර්මය අහගෙන ඉන්නවා මේ පුද්ගලයා. එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වලයි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්. ඒ කිව්වේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන ගෞරවය අති ඉහළයි. ඒ නිසාම මොකද වෙන්නේ? බණ අහගෙන ඉන්නකොට ඒ පුද්ගලයාට කියන හැමදාම් කාරණාවක්ම 100%ක් වැටහුනේ නැති වුණාට මේ මූල හේතුඵල ධර්මයට අනුව පෙන්වා දෙද්දී
තථාගතයන් වහන්සේගේ පවිත්‍ර ධර්මය ඔහුට මහා විශ්වාසයක් ඇති වෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන. ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන අවේක්ෂා ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ කියන්නේ බණ අහගෙන ඉන්නකොට හරියට 100%ක් ධර්මය වැටහුණ නැති වුණත් එක්වරම ඔහුට ඇති වෙනවා මේ ධර්මයේ හැටියට නම් ලෞතර බුදු පියාණන් වහන්සේ ඇර සමතෙක් නෑ මේ විශ්වයේ කිසිවෙක්ට මේ අතා ධර්මය පෙන්වා දෙන්න. ඒ සද්ධර්මය හැර වෙන සද්ධර්මයක් මේ ලෝකේ ධර්මයක් නෑ. ඒ වගේ මේ ධර්මය පෙන්වා දෙන ආරි මහා සංඝරත්නය හැර වෙන පිහිටවන පිරිසක් නෑ. යනාදි වශයෙන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි මහා ගෞරවනීය ප්‍රසාදයක් වැඩිලැවිල්ලා ඒ නොවිනස්වන්නා වූ ගෞරවනීය ප්‍රසාදයක් බවට පරිවර්තනය වෙනවා. අන්නේ මොහොතෙදිත් අනඤ්ඤා තඤ්ඤා සාමීතීන්ද්‍රය කියන ඥානේන්ද්‍රිය ඇති වෙලා අන්නේ පුද්ගලයාත් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ට වෙනවා. එතකොට කියනවා සද්ධානුසාරී සෝවාන් පුද්ගලයා කියලා. එහෙනම් ඔය ක්‍රම දෙකටම පුළුවන් සෝවාන් වෙන්න. ඔය ක්‍රම දෙකටම පුළුවන් බණ කියන්නත්, ඔය ක්‍රම දෙකටම පුළුවන් සෝවාන් වෙන්නත්. අපි දැන් සාමාන්‍ය ලෝතුරු වර්ණ සද්ධර්ම දේශනා ගත්තාම වැඩි හරියක් අපේ දේශනා තියෙන්නේ ධම්මානුසාරී ක්‍රමයට. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි විග්‍රහ වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයයි විග්‍රහ වෙන්නේ. ත්‍රිලක්ෂණයයි විග්‍රහ වෙන්නේ. එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අයට. නිසා එතනදී ධම්මානුසාරී ක්‍රමවේදී අපි භාවිත කරන්නේ. නමුත් අර ලංකාවේ වැඩි හරියක් ඉන්නේ සද්ධානුසාරී ක්‍රමයට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් අය ලංකාවේ කිව්වහම ලාංකිකයෝ. ඉතින් ඒ නිසා ඒ අය වෙනුවෙනුත් පිහිටක් නැද්ද? ඒ අයටත් පිහිටක් තියෙනවා. ඒ අය වෙනුවෙන් තමයි සනරාමර රාත්‍රිය අපි පවත්වන්නේ. අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැය. ඒ සනරාමර රාත්‍රියේදී අපි සද්ධානුසාරී ක්‍රමයටයි බණ දේශනා කරන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රියටයි අපි ආමන්ත්‍රණය කරන්නේ එදාට. ප්‍රඥා ඉන්ද්‍රියට නෙවෙයි ප්‍රධාන වශයෙන්. එදාට ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා. හැමතිස්සෙම ඉන්ද්‍රිය පහම තියෙනවා. නමුත් අපි දේශනා කරද්දී මේ ඉන්ද්‍රිය දෙක එකක් මුල් කරගන්නවා. ඉන්න පිරිස අනුව ප්‍රඥාවන්තයෝ නම් ඉන්නේ, බලවත් ප්‍රඥාවන්තයෝ නම් ඉන්නේ, ඒ අයට ධම්මානුසාරී ක්‍රමයට බණ කියන්න ඕන. ප්‍රඥාව ටිකක් දුර්වල ශ්‍රද්ධාව බලවත් අය නම් ඉන්නේ, ඒ අයට සද්ධානුසාරී ක්‍රමයට බණ කියන්න ඕන. ඉතින් සනරාම රාත්‍රියේ වෙන් වෙන්නෙම සද්ධානුසාරී ක්‍රමයට සෝවාන් වෙන, එහෙම නැත්නම් ඒ උත්තරීතර නිර්වාණ මාර්ගයට පැමිණෙන උත්තරීතර ධර්මාදීප ඉපදිච්ච උතුම් සිංහල බෞද්ධ, සිංහල බෞද්ධ කම මම මේ ජාතියක් ගැන නෙවෙයි කියන්නේ, ඇත්තටම සිංහල භාෂාව කතා කරන සියලුම දෙනා මට සිංහලයෝ. ඔහුගේ ජාතිය වැඩන්නේ දෙමළද මුස්ලිම්ද? අර අපේ ලංකාවේ ඉන්නවා අති දක්ෂ සිංහල කතා කරන නිවේදකයෝ. මට මතකයි ජාතික රූපවාහිනියන නිලාර් එම් කසීම් කියලා නිවේදකයෙක්. බලන්න මුස්ලිම්, ඔහුත් එක්ක සිංහල කතා කරන්න බෑ මං හිතන්නේ සිංහලෙටවත්. ඉතින් ඒ තරුණයාට නැත්නම් ඒ නිවේදක මහත්තයා යම් දවසක බණ ඇහුවොත් ඔහුට ධර්මාබෝධය ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. තව ඔය වගේ නම් කියන්න ගියොත් තව ගොඩාක් අය ඉන්නවා. මම මේ මතක් වෙච්ච කෙනෙක් කිව්වේ. එහෙනම් ජාතිය වැඩන්නේ උපතින් මේ මුස්ලිම්ද දෙමළද ඉංග්‍රීසිද බර්ගද මොකුත් වැඩන්නේ. සිංහල කතා කරනවාද? එහෙනම් සිංහලේ. එහෙනම් ඔහුට බුද්ධිමත් වෙන්න අවස්ථාව තියෙනවා. සිංහලේ සිංහල කතා කරනවා නම් ඒ සියලුම දෙනා සෝවාන් වෙන්න නිවන් දකින්න හේතු තියෙන අය. එහෙනම් සිංහල බෞද්ධෙක් හැටියට මං ඒ අය සලකන්නේ. එහෙනම් ඒ සිංහල බෞද්ධයන්ට අන්න සද්ධානුසාරී ක්‍රමයට සෝවාන් වෙන්න, එහෙම නැත්නම් සෝවාන් වෙනවා කිව්වේ ඒ කාන්තේම බුදුරජාන් වහන්සේ කෙරෙහි බැඳී සිටිනවා. බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇදී සිටිනවා. බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහිම නැමී සිටිනවා කියන එක. ආයි කාටවත් බෑ පුද්ගලය වෙනස් කරන්. එහෙනම් ඒ මට්ටමට එන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරතෝ ഘോഷයයි ලැබෙන්න ඕන. එහෙනම් ඒ ලැබෙනවා නම් බුද්ධිමත් මිනිස්සයෝ, ඥානවන්ත සත්පුරුෂ මිනිස්සයෝ සිහි බුද්ධියෙන් මේ කියන ටිකට කන් දීගෙන ඉන්න ඕන. එතකොට අවශ්‍ය ඵලය ඔබට ලැබෙයි. එතකොට ඒ ක්‍රමයට එහෙමනම් සෝවාන් ඵලයට, එහෙම නැත්නම් උත්තරීතර නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි දැන් ওই සනරාම රාත්‍රියේදී භාවිත කරන්නේ. ඉතින් මම මේ එක්සත් රාජධානියේ ඉන්න පින්වත් දරුවෝ වෙනුවෙන්, සිංහල දරුවෝ වෙනුවෙන්, ඒ සිංහල බෞද්ධ දරුවෝ වෙනුවෙන්ම කල්පනා කරලා විශේෂ පින්කමක් අපි සනරාම රාත්‍රියේ මේ එක්සත් රාජධානියේ සනරාම රාත්‍රියේදී පවත්වනවා. සනරාම රාත්‍රියේ විශේෂයි මේ එක්සත් රාජධානිය පවත්වන. එදාට පින්වතුනි සිංහල බැරි වුණා. ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා ඒ කටයුත්තට සහභාගි වෙලා, ඒ උතුම් පින්ගමට සහභාගි වෙලා අපිරිමෙය යහපතක් උදා කරගන්න පුළුවන්. ඒ කියන්නේ එදාට අපි කරන්නේ මේ ත්‍රිපිටකයේ ඇසුරෙන් මම මේ උතුම් වූ ත්‍රිපිටකය කියවද්දී මුණ ගැහුණා මට
ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ අස්සම සම නුවණට ප්‍රශංසා කරන ගාථා විශාල ප්‍රමාණයක්. එයින් මම ප්‍රධාන ගාථා 100ක් තෝරගත්තා. ඒ ගාථා ලෝතුරු බුදුපියාණන් වහන්සේ, සාරිපුත්තයන් වහන්සේ, මොග්ගල්‍යාණන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී මේ මහෝත්තම බුදුපියාණන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකතුමන් වහන්සේලා, මහා ශ්‍රාවකතුමන් වහන්සේලා බුද්ධ ඥානයේ ප්‍රශංසාවට ලක් කරමින් ප්‍රකාශ කරපු ගාථා. මෙන්න මේ ගාථා 100ක් එකතු කරගෙන, 100ක් එකතු කරගෙන මේ අසම සම සර්වඥ මහා ඥාන පූජාව නමින් අපි පින්කමක් සිද්ධ කරනවා. ඒක ප්‍රධාන වශයෙන් මේ එක්සත් රාජධානියේදී. ඇත්තට මේක තව කාලෙකදී ලංකාවේදී කරන්න හිටියේ මහසෑයගාවදී මම. නමුත් මේ එක්සත් රාජධානියට අවිල්ල දැක්කහම මේ தත්ත්වය මට හිතුණා මෙහෙ එක කරන්න ඕන කියලා. මේ ළමයින්ට නැත්තම් යහපතක් වෙන්නේ නැහැ අයට. ඉතින් ඒ නිසා ඒ අසම සම සර්වඥ මහා ඥාන පූජාවේදී සිද්ධ කරන්නේ ඒ උතුම් වූ ගාථා 100 ප්‍රකාශයට පත් කරමින් ඒ ගාථාවෙන් ගාථාවට යම්කිසි ආකාරයකින් මම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ගැන ඒ ගාථාවෙන් දැක්වෙන අර්ථය පහදනවා. ඒ පහදනකොට ඔබට තියෙන්නේ හිත පුරා හද පුරා සාදුකාරයක් පවත්වන්න ඒ ගාථාවට. එතකොට ගාථා 100 අවසන් වෙනකොට සාදුකාර 100ක් පවත්තලා. යෝ යේසෝ යෝසෝ ඥානං පකිත්තේසි බුද්ධානං බුද්ධේ ලෝකනායකෝ ලෝකනායකේ කප්පාන සත සහස්සානං න දුක්ගතින් ගමිස්සති. යෝසෝ යෝසෝ ඥානං පකිත්තේසි බුද්ධේ ලෝකනායකේ කප්පාන සත සහස්සානං න දුක්ගතින් ගමිස්සති. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අසම සම ඥානයට ප්‍රශංසා කරන්නේද ඒ හේතුවෙන් ඔහු කල්ප ලක්ෂයක් දුගතියට යන්නේ නෑ. එතකොට කල්ප ලක්ෂයක් සෝවාන් නොවුනත්, මතක තියාගන්න, සෝවාන් නොවුනත් දුගතියකට යන්නේ. සෝවාන් වීම තමයි ඒ කායන රැකවරණය. නමුත් සෝවාන් වෙන්න නම් ඉතින් සද්ධානුසාරී ක්‍රමයට හරි ධම්මානුසාරී ක්‍රමයට හරි සෝවාන් වෙන්න ප්‍රධාන වශයෙන් මේ භාෂා හැකියාව අවශ්‍යයි. ඉතින් ඒ භාෂාව හැකියාව නැත්නම් අඩුම තරමේ සද්ධානුසාරී ක්‍රමයට සෝවාන් ඵලයට ළඟා වෙන්න යම්කිසි ප්‍රවේශයක් අපිට උදා කරගන්න පුළුවන්. ඒ ක්‍රමේ තමයි මේ ක්‍රමේ. එහෙමනම් එදාට මේ සියලුම පින්වතුන්, මේ මං ආරාධනා කරන එක්සත් රාජධානී ඉන්න සියලුම මාගේ සාංසාරික ඥාති වර්ගයාට, ඔබ සියලුම දෙනා තම තමන්ගේ දරුමල්ලන්ව, ඒ වගේම අම්මල තාත්තලා, ඒ විතරක් නෙවෙයි ඔබේ විදේශගත මිතුරු ඉන්නව නම් ඒ අයත් එක්කන් එන්න. යම් මම දැක්ක එදා පළමු ධර්මදේශනාවේදී අපිට ඉන්දියාවේ අර පංජාබ් තරුණයෙක් ආවා. ඔහුට සිංහල මං හිතන්නේ පොඩ්ඩක් පුළුවන්, අපේ සිංහල ශ්‍රී ලාංකික තරුණියක් අසාද බැඳලා ඉන්නේ. නමුත් හරියට සිංහල බැහැ. ඉතින් හැබැයි මහා ගෞරවයක් තිබුණා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඒ තරුණයා තුළ. ඉතින් ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඔබේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් ඇති මේ විදේශගත, සමහරට විදේශික මේ ඉංග්‍රීසි ජාතික අයත් ඇති, එහෙම යාළු මිත්‍රයෝ, ඔවුන් අහනු ඇති ඔබෙන් බුදුරජාණන් වහන්සේ ගැන, ඒ සංසාර පින් මහිමේ නිසා අහන්නේ බුදුපියාණන් වහන්සේ ගැන. යමෙක් කවරෙකින් හරි බුදුපියාණන් වහන්සේ ගැන අහනවා නම් මතක තියාගන්න, අප්‍රමාණ පින් තියෙන මිනිසෙක් කියලා. අප්‍රමාණ පින් තියෙන ඕන බුදුරජාණන් වහන්සේ ගැන විමර්ශනය කරන්න, නැත්තම් බෑ කවදාවත් තථාගතයන් වහන්සේව දකින්නවත් නෑ විශ්වයේ අති බහුතරය ලෝ සතුන්. ඉතින් ඒ නිසා එබඳු ඥාති වර්ගය ඔබේ හිතවතුන් අතර ඇති, ඒ වගේම ඔබේ දරුමල්ලන්, ඔබේ වැඩිහිටියෝ ඇති. සමහර අම්මල තාත්තලා ඉන්නවා දැන් වයසට ගිහිල්ලා හරියට සමාධියක් වැඩෙන්නේ නැති නිසා බණහන්න බෑ. එක දිගට පැයක් දෙකක් බණහගෙන ඉන්න බෑ. එක කායික වශයෙන් තියෙන දුර්වලකම්. ඒව නිසා සමාධිය බිහි වෙන්නේ නැහැ. එක තැනක ඇවිල්ලා වාඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි සමාධියක් බිහි වෙන්නේ නැති නිසා කියන ටික හරියට තේරෙන්නේ නැහැ. මොකද එක දිගට මේක අහගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන තේරුම් ගන්න. ඉතින් දැන් හරියට ගණිත පාඩමක් උගන්නද්දී එක දිගට ඒ පාඩමට කන් දෙන්න බැරි නම් ඒ ළමයාට ගණිතේ පුළුවන් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒ වගේ එක දිගට මේ ධර්මයට කන් දෙන්න බැරි වුණොත් මේ මොකද්ද කියන්නේ කියලා අගමුල තෝරගන්න බැරි වෙනවා. ඉතින් වයසක අම්මල තාත්තලා මම දැකලා තියෙනවා බණහන් ඩාවට උවමනාව තියෙනවා බණහන්ඩ. ඒ කයේ තියෙන අපහසුකම් නිසා ටික වෙලාවක් යනකොට සමාධිය බිඳෙනවා. ඊට පස්සේ අතන රිදෙනවා, මෙතන රිදෙනවා. ඊට පස්සේ කල්පනා කර කර ඉන්නවා කරගන්න දෙයක් නැතුව. ඉතින් මේ වගේ අයත් ඉන්නවනේ. ඔන්න ඔහොම හැමෝම එදාට එක්කන් එන්න. තමන්ගේ අම්මල තාත්තලා දරු මල්ලෝ හිත මිත්‍රයෝ
හරියට බණකට කන් දෙන්නේ නැති, එක්කෝ බණහඬ තාම හරියට ඥානෙ වැඩිලා නැති, මොනවා මොනවා හරි අඩුපාඩුකම් තියෙන හැමෝම. ඒ ඔක්කොම එදාට එක්කන් එන්න මං එදාට ඒ හැමෝටම කල්ප ලක්ෂයක් දුගතියට නොයන උත්තරීතර පින්කමකට සම්බන්ධ කරනවා සියලුම දෙනාව. ඒ නිසා එදාට ඔබට තියෙන්නේ ඇවිල්ලා ඒ අයව පහදන්න ඕන මෙහෙම. ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් හරි කියලා දෙන්න පුළුවන් දරුවන්ට, පුතේ අන්න අර හාමුදුරුවෝ මෙන්න මේ ඔය ගාථා කියනවා, දැන් ගාථාවෙන් ගාථාවට මෙහෙම පහදද්දි සාදුකාරයක් පවත්වන්න ඕන කියද්දි අන්න අපි හැමෝම සාදු 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 කියලා තුන් වතාවක් සාදුකාරයක් පවත්වන්න ඕන. එතකොට ඔබට මෙන්න මෙහෙම යහපතක් වෙනවා කියලා ඒ දරුවන්ට කරුණු කාරණා පැහැදිලි කරලා තමන්ගේ ඥාති වර්ගයාටත් අර විදේශිකයෝ වුණත් කමන්න ඒ අයටත් පැහැදිලි කරලා එදාට එක්කන් එන්න කරන්න තියෙන මෙච්චරයි. එදාට සාදුකාර දෙදේ ඉන්න සාදුකාර 100ක් අවම වශයෙන් පැවැත්වෙනවා. ධර්ම දේශනා වශයෙන් අවසන් වෙනකොට ඒ සනරාමර රාත්‍රියේදී අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැයේදී සාදුකාර 100කින් ඔබට පුළුවන් ඒ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර වූ යසම සම සර්වඥ මහා ප්‍රඥාවට, ඒ සර්වඥතා මහා සම්බුද්ධ ඥාණයට, අපිට ඒ අනාවරණ මහා සම්බුද්ධ ඥාණයට අපගේ ගෞරවය පළ කරන්න උපහාරය පළ කරන්න. සාදු ඔන්නෝම එදාට ඔය විදියට හඬ නගා සාදුකාරයක් පවත්වන ඔබේ සාදුකාරය කොච්චර බලවත්ද ඒ මට්ටමට ඔබ සැපයටපත් වෙනවා. මොකද ඔබ සාදුකාර පවත්වන්නේ ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ අස්සම සම සර්වඥතා ඥාණය ගැන පැහැදිලා. ඒ ඥාණයෙන් තමයි පින්වතුනි මේ මහ පොළොවේ ඉන්න සුත්‍ර ජීවියා පවා සතුටින් ඉන්නේ. ඔබ දන්නවද ලෝතුරු බුදුපියාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැති කාලවලට කියන්නේ බුද්ධ ශූන්‍ය කල්ප කියලා. මෙන්න මේ කල්පවල පහළ වෙන මිනිසයන්ට කිසිම පිළිසරණක් නැහැ. එහෙනම් අපි ඉපදිලා තියෙන මේ බුද්ධ කල්පයක බුදුරජාණන් වහන්සේලා පහළ වෙන, බුදුරජාණන් වහන්සේලා පස්නමම පහළ වෙන මහා භද්‍ර කල්පේ මේ වෙනකොට බුදුපියාණන් වහන්සේලා සිවුනමක් පහළ වෙලා ඉවරයි. ඉතින් අපි මහා වාසනාවක් ඇති මිනිස්සු, මහා භාග්‍යවන්ත මිනිස්සු මේ මහා භද්‍ර කල්පෙ උපදින්නේ පෞකාරයෝ. මේ මහා භද්‍ර කල්පෙ උපදින්නේ අප්‍රමාණ පින් කරගත්ත මිනිස්සු. ඉතින් ඒ නිසා බුද්ධාන්තර පහක්ම තියෙනවා නිවන් දකින්න. එකක් වැරදුනොත් ඊළඟ එක. එහෙම එහෙම ඇවිල්ලා දැන් හතරක් ගෙවිලා තව එකයි තියෙන්නේ ඉදිරියට. නමුත් මේ බුද්ධාන්තරේ තාම ගෙවිලා අවසන් වුන්නේ නැහැ. අපිට මේ බුද්ධාන්තරේදී නිවන් දකින්න පුළුවන්. මේ මහා භද්‍ර කල්පේ තව එක බුදුරජාණන් වහන්සේ නමක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉන්නවා. ඉතින් ඒ අනාගතේ නිවන් දකින්න මිනිසයන්ට ඉතින් බෙන්ගතුනි මේ බුද්ධාන්තරේ තමයි මේ මහා භද්‍ර කල්පේ පුදුම සහගත කාලයේ මක්නිසාදයාත් මේ කාලයේ තමයි මේ බුද්ධාන්තර පහෙන්ම අඩුම කාලයක් පවතින කාලය. මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පස්නම අතරින් එකමක සම්මා සම්බුදු නමයි එකමක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමයි පහළ වෙන්නේ ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ නමක්. ඒ තමයි අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ. අනිත් බුදුරජාණන් වහන්සේලා ශ්‍රද්ධාධික සහ වීරයාධික කියන ආකාරයේ බුදුරජාණන් වහන්සේලා, අපගේ බුදු පියාණන් වහන්සේ ප්‍රඥාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ නිසා මේ කාලය ඉතාම කෙටි කාලයක් පවතින ශාසනයක්. මොකද ප්‍රඥාවෙන් තමයි ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. ලේසියෙන්ම නිවන් දකින්න මිනිස්සු ඉන්නේ ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන කාලේ. ඒ නිසා ශාසනයේ ආයු කාලය කෙටි. ඒ වගේම බණහඬ ඕන කාලයත් අඩුයි. ඔබ දන්නවද අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදු පියාණන් වහන්සේ කාලේ ආයු කාලයේ මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 80,000ක්. අවුරුදු 80,000ක් ඒ කාලේ ඉන්න ඕන. ඒ කාලේ පින්වතුනි මතු අනාගතයේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ කාලේ උපදින මිනිසයන්ට ප්‍රඥාව නෙමේ බලවත් වීරිය. ඒ කාලෙදී මිනිස්සු වීරේන්ද්‍රියයි බලවත්. ඒ කාලෙදී මිනිසුන්ට අද වගේ මේ ජාති ජරා ව්‍යාධි මරණ පැහැදිලිව පේන්නේ නැහැ. මොකද අවුරුදු 80,000ක් ජීවත් වෙනකොට ඒ අයට අද වගේ මේ ඉක්මනට මේ මිනිස්සු ලෙඩ වෙනවා මැරෙනවා එහෙම පේන්නේ නැහැ. මොකද අද අපිට එහෙම පේන්නේ අවුරුදු 120යි ආව කාලේ. අවුරුදු 120ක් කිව්වට එච්චර ඉන්නෙත් නැහැ. අවුරුදු 50ක් 60ක් 70ක් උපරිම 80ක් විතර ඉන්නේ. ඒ නිසා අපිට හැම තිස්සෙම මේ ජරා මරණ පේනවා ලෝකේ. හැම තිස්සෙම පේනවා ජරා මරණ. ජීවිතයේ යථා ස්වභාවය පේනවා හැම තිස්සෙම. මොකද කෙටි කාලයක්නේ ජීවත් වෙන්නේ. අවුරුදු 80,000ක් විතර ජීවත් වෙනකොට ජරා මරණ ලේසියෙන් පේන්නේ නැහැ. මතු අනාගතයේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනය ඉපදෙන මිනිස්සුන්ට කාරණා හයක් දැකලයි ජීවිතය ගැන කලකිරෙන්න වෙන්නේ. බලන්න මේ කාරණා හය දැකලා ඔබට පුළුවන්ද කියලා කලකිරෙන්න. එක තමයි කුසගින්න, දෙක පිපාසය, තුන මල, හතර මුත්‍ර, ඊළඟට සීතල, පහ සීතල, හය උණුසුම. ඔන්න ඔය කාරණා හය ගැන කලකිරිලා නිවන් දකින්න ඕන. ඒකත් නිකන්
තැනක නෙවෙයි, කේතුමති රාජධානිය. කේතුමති රාජධානිය සමකරන්නේ තව්තිසාවට. කපුරුකක් හිටම් පහළ වෙන එකේ. කේතුමති රාජධානයේ සිතූ පැතුූ සම්පත් පහළ කරන කපුරුකක් හිටම් පහළ වෙනවා කියලා අනාගත බුද්ධ වංශ දේශනාව සඳහන් වෙනවා. කේතුමති රාජධානිය කපුරුක් හිටම් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය තලයක් වගේ නගරයක්. කේතුමති රාජධානිය කියන්නේ දිව්‍ය තලයකට සමාන කරලා තියෙන්නේ. එදාට ඉන්න මිනිස්සු දෙවියන්ගේ හැඩරුව තියෙන ඉතාම අලංකාර මිනිස්සු එදාට උපදින්නේ. එතකොට ඒ ශාසනය තමයි මෛත්‍රී බුදුපියන් වහන්සේගේ ශාසනය. එදාට අන්න අර කිව්ව කුසගින්න, පිපාසය, මල, මුත්‍ර, සීතල, උණුසුම කියන කාරණා හය ගැන කලකිරිලයි කෙනෙක් නිවන් දකින්න ඕන. කලකිරෙයිද ලේසියෙන්? ඒ වගේම තමයි දැන් පැය දෙකක් බණහගෙන ඉන්න බෑ කෙඳිරි ගානවා. එදාට බණහන්ඩ ඕන පැය දහස් ගාන. එදාට පැය දහස් ගානක් හයිද බණ? එහෙනම් එදාට නිවන් දකින වීරයාදික පින්වතුන්, එනිසා මේ උත්තරීතර සම්බුද්ධ ශාසනයක් මේ ගත වෙමින් පවතින්නේ, අවසන් වෙමින් පවතින්නේ ප්‍රඥාධික ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය. එනිසා පින්වතුනි, ප්‍රඥාධික මිනිස්සු මේ ඉපදිල ඉන්නේ. ඔබේ ප්‍රඥාව අවදි කරගන්න දැම්ම. ප්‍රඥාව අවදි කරගන්න. ඔබ තුළ ප්‍රඥාව තියෙනවා. ඒක අවදි කරගෙන නෑ තාම. දැන් හරි අවදි කරගන්න. යතා කතාව ගැන කල්පනා කරන්න නුවණින්. ඇත්ත නේද මේ? බුරුද ඇත්තද කියලා කල්පනා කරන්න. නුවණින් කල්පනා කරන්න. එතකොට වැටහෙනවා. දැන් මේ බණ ටික අහලා ගෙදර යනවා. යන ගමන් අර බණ ටික මෙන්න මේ දොරගාවම දාලා යන්න එපා. අරගෙන යන්න මේ ධර්මයේ මනසින් දරාගෙන. ඒකයි කිව්වේ තං සුනාතු සාදුකං මනසිකරෝත කියලා. මේ ධර්මයේ මැනවින් දරාගෙන යන්න. දරාගෙන යන ගමන් කල්පනා කරන්න. එතකොට ඔබේ ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව අවදි වුණොත් විතරයි ඔබට පිළිසරණක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සර්වඥ අසම සම සර්වඥ මහා ඥාන පූජාවේදී ලෞතර බුදුපියාණන් වහන්සේගේ අසම සම ප්‍රඥාව ගැන, අසම සම සම්බුද්ධ ඥානය ගැන, අසම සම සර්වඥතා සම්බුද්ධ ඥානය ගැන, අසම සම අනාවරණ සම්බුද්ධ ඥානය ගැන, අසම සම යමක පටිහාරිය ඥානය ගැන, අසම සම මහා කරුණාපත්ති සම මහා කරුණා සමාපත්ති ඥානය ගැන, අසම සම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ගැන, අසම සම ආසේ අනුසේ ඥානය ගැන මං එදාට පැහැදිලි කරනවා මේ ධම් දේශනාව ඇතුළේ ඒ ගාථාවලට අදාළව. ඒ වගේම අසම සම තෙසැත්ත සම්බුද්ධ ඥාන ගැන, අසම සම තුදුස්සක බුද්ධ ඥාන ගැන මං ඔබව පහදනවා. අසම සම සර්වඥ මහා ප්‍රඥාව ගැන එදාට පහදනවා. ඔබට තියෙන්නේ ඒ උතුම් වූ ධර්මයේ අසමින් ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ ඥානය ගැන පැහැදෙමින් සාධුකාරයක් පවත්වන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. එතකොට දැන් කෙඩිට් එතකොට ඇති වෙන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. දැන් බුදුරජාණන් වහන්සේ ගැන දැන් සිංහල භාෂාව තේරෙන්නෙම නැති දරුවෙක් එන ඔබේ එදාට එතෙන්ට. ඇවිල්ලා මේ දරුවා මේක අහන් ඉන්නවා. එයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැතුව සාධුකාරයක් දීලා වැඩක් ඇද්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනවද මෙහෙම කතාවක්? බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ ධර්මයේ දේශනා කරමින් ඉන්නකොට ඒ ජේතවනාරාමයේ පොකුණක හිටිය ගෙම්බෙක්. මේ ගෙම්බා ආහාරයක් හොයාගෙන එළියට ආවා. ඇවිල්ලා ඇවිදැවිද ඉන්නකොට භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් ඉන්නවා ධම්සභා මණ්ඩපේ. භාගතුන් වහන්සේගේ සරේ අපේ වගේ නෙමෙයි, අපේ ටකරන් හඬවලනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා මිහිරි බ්‍රහ්මස්වරය අංග 8කින් පරිපූර්ණයි උන්වහන්සේගේ උත්තරීතර හඬ. ඒ හඬ ඇහුනහම මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් පවා වශී වෙනවා ඒ හඬට. ඒ තරම් මිහිරි හඬක් බුදුපියන් වහන්සේගේ ස්වරය. ඉතින් මේ ස්වරය ඇහෙනවා දැන්. මේ ගෙම්බා ඇවිල්ලා ඉන්නකොට මේ ගෙම්බට මේ ලෝතුරු බුදුපියන් වහන්සේගේ හඬ ඇහෙනවා. හඬ ඇහුනහම කිසි දෙයක් තේරෙනවා නෙවෙයිනි. හඬ කෙරෙහි පැහැදුනා. හඬ කෙරෙහි පැහැදිලා ඉන්නකොට හඬ කෙරෙහි පැහැදිලා අහගෙන හිටියා. සතෙක් වුණත් ඉතින් එයාටත් සද්දේ ඇහෙනවානේ. හඬ කෙරෙහි පැහැදිලා අහගෙන ඉන්නකොට හඬ කෙරෙහි පැහැදුනේ නැතුව මේ ධර්මයේ කෙරෙහි නෙවෙයි, සද්දේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ මధుර ස්වරයේ කෙරෙහි පැහැදිලා අහගෙන හිටියා. අහගෙන ඉන්නකොට ඒ බණහණ්ඩාපු ගොපුළු දරුවෙක් කෙවිතක් බිම නැනාවා. එනකොට කෙවිතක් බිම නැ, ඉතින් නිකන් කෝට්ටක් බිම නැනෑවිලා තියෙනවා. එනකොට කොහොම හරි කලුවරේ ආවේ දන්නේම නැතුව අර ගෙම්බගේ ඔළුවටම ඇන්නා. දන්නේම නැතුව ඒ සතා එතන මැරුණා. මැරෙනකොටම ගිහිල්ලා තව්තිසාවේ මහේශාක්‍ය දෙවියෙක් කියලා ඉපදුනා.
ඒ දෙවිය ගැන සඳහන් වෙනවා මණ්ඩුක භවන. මණ්ඩුක දිව්‍ය රාජයා. මණ්ඩුක දිව්‍ය රාජයා කියලා කියන්නේ අන්න යාට තවුතිසාවේ දෙවියෙක්. එතකොට මණ්ඩුක කියලා කිව්වේ ගෙම්බට. ඉතින් පෙර ආත් භවයේ ගෙම්බෙක් නිසා මණ්ඩුක දිව්‍ය රාජයා කියන නම ලැබුණා. ඊට පස්සේ දෙවියෙක් වුණා. දෙවියෙක් වෙලා තවුතිසාවේ දැන් නින්දෙන් ඇහැරුණා වගේනේ. නින්දෙන් ඇහැරුණා වගේ. මොකද මීට තප්පරයකට ඉස්සෙල්ලා ගෙම්බෙක් මැරුණා. මැරෙනවත් එක්කම අර මහා ගරුක කුසලයක් වැඩිමින් තිබුණේ. මොකද මහා පිනක් වැඩිමින් තිබුණේ බුදුපියාණන් වහන්සේගේ සොරේ කෙරෙහි පැහැදිලා. ඒ නිසා ඒ සොරේට පැහැදිලා දෙවියෙක් වුණා. දෙවියෙක් වෙලා බැලුවා මෙච්චර දිව්‍ය සම්පත්තියක් ලැබුණේ කොහොමද? මොකද නින්දෙන් ඇහැරුණා වගේ බලද්දී දෙවියෙක් වෙලා දැන් තමන් වටා දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා. ඒ වගේ විමානික ආලෝකමත් විමානික මහේශාක්‍ය දෙවියෙක් කියලා මේ ගෙම්බා. කල්පනා කළ බැලුවා මෙච්චර සැප සම්පතක් ලැබුණේ කොහොමද? එතකොට දැක්කා මීට දැන් දෙවියන්ට දිවස් ලැබෙනවානේ. ආවර්ජනය කළ බැලුවහම දැක්කා පෙරාත් භවයේ මීට සුළු මොහොතකට කලින් ජේතවනාරාමයේ අර පොකුණෙන් එළියට අවිල හිටපු ගෙම්බෙක්. එතකොට තමන් ඒ වගේ අත්භවයක ඉඳලා දැන් මේ වගේ අත්භවයකට පරිවර්තන වෙන්නේ කොහොමද කියලා බැලුවහම දැක්කා ලෝතුරු බුදුපියාණන් වහන්සේ ඒ වෙලාවේ බණ කියනවා ජේතවනාරාමේ. දැක්කා මේ උතුමන් වහන්සේගේ හඬ කෙරෙහි පැහැදිලයි මේ සැප තත්ුනේ කියලා. ඒ වෙලාවෙම ඒ මණ්ඩුක දිව්‍ය රාජයා විමානයෙන් බැහැලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ජේතවනාරාමේ සොයාගෙන එනවා. ඇවිල්ලා ඒ ජේතවනාරාමේ ඒ මොහොතකට කලින් තමන් ශ්‍රවණය කරමින් හිටියා තේරුම් නැති වුණාට හඬ විතරක් ඒ බණ ගෙම්බෙක් වශයෙන් ඒ ධර්ම දේශනාවෙම ඉතිරි කොටසට සම්බන්ධ වෙලා ඉතිරි ටික අහගෙන ඉඳලා සෝවාන් ඵලයට පත් උනේ දෙවියා. බලන්න මොහොතකට කලින් අසරණ ගෙම්බෙක් මොහොතකට පසුව සෝවාන් ඵලලාභී දෙවියෙක්. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට මොකද හිතෙන්නේ? උන්වහන්සේගේ හඬ කෙරෙහි පැහැදුනත් එච්චර සැපතක් ලැබෙනවා නම් පින්වතුනි උන්වහන්සේගේ ඥානය කෙරෙහි පැහැදුනාම කොච්චර සැපතක් අත්වෙන්න ඕන කියලාද ඔබ හිතන්නේ? ස්වර්ග මෝක්ෂ සම්පatti උදාවෙන්නේ අමරණීය සැපත. ඒ නිසා එදාට ඔබේ දරුවන් එක්කන් ඇවිල්ලා පහදවන්න පුතේ දුවේ මේ විශ්වයේ මහා ඥානීය බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ ඥානය ගැනවේ කියන්නේ. උඹලට තේරුම් නැති වුණාට කමන්නේ, උන්වහන්සේ ගැනයි කියන්නේ. හිතේ පැහැදීම ඇති කරන්න ඒ දරුව තුළ පුතේ දුවේ ඔය ලෞතර බුදුපියාණන් වහන්සේගේ අසම සම ඥානය ගැනයි මේ පහදන්නේ. ඒ නිසා පැහැදුණු සිතින් සතුටු සිතින් අප්‍රසන්න සිතින් නෙවෙයි ප්‍රසන්න සිතින් පැහැදුණු සිතින් මෙන්න මේ ගාතාවක් පාසා සාදුකාරයක් දෙන්න කියලා ඔබේ දරුවන්ටත්, ඒ වගේම ඔබේ අම්මල තාත්තල ඉන්නවනම් බණ අහන්න ඇති ධර්මයේ හරියට වැටහෙන්නේ නැති ඒ අයටත්, ඊළඟට පිහිටක් වෙන්න අවශ්‍ය කරන ඥාති හිත මිත්‍රාදීන් මේ එංගන්තේ ඉංග්‍රීසි ජාතික වෙනත් ජාතික පින්වතුන් ඉන්නවනම් යහළු මිත්‍රයෝ ඒ අයවත් එක්කන් එන්න. එක්කන් ඇවිල්ලා එක්කන් එනකොට මේ අය කෙරෙහි පහදවල එක්කන් එන්න ඇවිල්ලා කියන්න ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි කියන කිසි දෙයක් තේරුම් නැති වුණාට කමන්නේ. සාදුකාරයක් දෙන්න පැහැදුණු සිතින් එපමණකින් පැහැදිලා අර්ථය දැනගෙන සාදුකාරයක් දෙන අයට මෙලවදීම සුවාන් ඵලයට කරුණු කාරණා සිද්ධ වෙනවා යෙදෙනවා. මොකද සර්වඥතා ඥානය කෙරෙහි ඒ අසම සම සර්වඥ ප්‍රඥාව කෙරෙහි පැහැදිලා මෙලවදීම ඒ සාදුකාරයක් දීලා ඒ උතුම් වූ ඥානයට ප්‍රශංසා කළොත් ඔහු මෙලවදීම සුවාන් ඵලයට පත් වෙන්න ඉහළම හේතු අවකාශ උදා කරගන්නවා. යම් කිසි හේකින් ඒ අර්ථය හරියට වැටහුන්නේ නැතත් ඒ ප්‍රකාශනය කෙරෙහි පැහැදිලා සාදුකාරයක් දීමෙන් කල්පලක්ෂයක් දුගතියට නොයා සුගතියකම උපදිනවා. සර්වඥතා ඥානයට නිසා ප්‍රශංසා කළේ සාදුකාර දුන්නේ ඒ පිම්බෙලෙන් ඔහුට අනිවාර්යයෙන්ම මේ අත්භවයේදී නැත්තම් දිට්ඨ ධම්ම නැත්තම් සම්පරායක, ඒ කියන්නේ මරණින් පස්සේ ඊළඟ අත්භවයේදී හරි කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා සද්ධර්මය අහලා සෝවාන් වෙන්න මාර්ගඵලලාභියෙක් වෙලා නිවන් දකින්න හේතු අවකාශ උදා වෙනවා. ඒකාන්තයෙන්ම ස්වර්ග මොක්ෂ සම්පත්තියට මාවත විවර කරන මහා පුණ්‍ය කර්මයක් තමයි අපි ලබන 29 වෙනිදා සනරාමර රාත්‍රිය වශයෙන් පවත්වන්නේ මේ එක්සත් රාජධානියේදී. මම මේ එක්සත් රාජධානියේ පින්වතුන්ට විශේෂයෙන් මතක් කරේ ඒ විතරක් නෙවෙයි, දැන් මේ වෙලාවේ මේ ධර්ම දේශනාවට කන් දෙන ශ්‍රී ලංකා වාසී, ඒ වගේම අනිකුත් ලෝකයේ ඉන්න අනෙක් රටවල ඉන්න සිංහල බෞද්ධ පින්වතුන් සෑම සියලු දෙනා එදාට සූදානම් වෙන්න. ඔබට එන්න බැරි වුණාට මේ ස්ථානෙට ඔබේ නිවස ඉඳගෙන ඔබට පුළුවන් මේ Zoom සහ තාක්ෂණික මේ YouTube මාධ්‍ය ඔස්සේ අපිත් එක්ක එදාට පින්කමට සම්බන්ධ වෙන්න. ඔබ ඉන්න තැනක ඉඳගෙන
ඔබ කොහේ හිටියත් කමන්නේ. ඔබ ඉන්න තැනක ඉඳගෙන ඒ අසම සම සර්වඥ මහා ඥාන පූජාවට සම්බන්ධ වෙලා සාදුකාර සීයක් පවත්වන්න පින්වතුනි, ඒ කාන්තෙන් ආයි ඔබ විපතට පත් වෙන්නේ, ඔබ සැපතට පත් වෙනවාමයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අර බ්‍රහ්මස්වරයට පැහැදිච්ච ඒ අසරණ ගෙම්බට එච්චර සැපතක් අත් වුණා නම් ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ ඥානය කෙරෙහි පහදින මනුෂ්‍යයන්ට කොච්චර සැපතක් අත්වෙන්න ඕනද? ඒ නිසා පින්වතුනි, ඔබ ඥානවන්ත මනුෂ්‍යයෙක් වශයෙන් ඒ උතුම් වූ පින්කමෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගනී කියලා මම විශ්වාස කරනවා. මේ පණිවිඩය හැම තැනම බෙදාහරින්න මේ ස්ථානෙට එන්න පුළුවන් අය ඇවිල්ලා එහෙම සම්බන්ධ වෙන්න බැරි අය තාක්ෂණික මාධ්‍ය ඔස්සේ හරි ඒ පින්කමට සම්බන්ධ වෙලා සාදුකාර සීය පවත්වන්න. ඔබ ඒ කාන්තෙන්ම ඒ සාදුකාර සීය අවසානයේ මහා සැපතකට පත් වෙනවා. ඒ සැපත ඔබට මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් වෙනවා. මෙලොවදීම දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම ඒ විපාක එනවා. පරලොව වශයෙන් සම්පරායක වශයෙන් එනවා. ඔබට දැනෙන්න ගනී, ඔබේ ඥාණය වැඩෙන්න පටන් ගන්නවා, ඔබට ඇත්ත පේන්න පටන් ගන්නවා, ඔබේ සිහිය දැන් වෙන පටන් ගන්නවා, ජීවිතේ දැන් පේන්න පටන් ගන්නවා. හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ තමන්ව පේනවා වගේ තමන්ට තමන්ව පේන්න පටන් ගන්නවා ඥානෙ වැඩෙනකොට. එච්චර කාලයක් එහෙම උනේ නැත්තේ දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට නොයන තාක්කල් අපිට අපිව පේන්නේ නැහැනේ රූපේ. අපිට අපිව පේන්නේ නැහැ. හැබැයි අපි කණ්ණාඩියක් ඉදිරියට ගියාම තමන්ට තමන්ව පේනවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ උපමා කරන මේ ඥානයේ කැඩපතක් කියලා. ඒ කියන්නේ මේ ඥානයේ වැඩෙන්න 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 ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න, ප්‍රඥාව කියන්නේ කැඩපත සත්‍යයගේ. ප්‍රඥාව වැඩෙන්න 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 තමන්ට තමන්ව පේන්න පටන් ගන්නවා. එතකොට තමයි පේන්නේ අඩුපාඩුකම්. දැන් උදාහරණයක් වශයෙන් තමන් ඇඳුමක් ඇඳන් ඉන්නවා, ඒක හරියට ඇඳලා නැහැ. එහෙම් මෙහෙම් විවර වෙලා තියෙන. අපිට බැලුවට පේන්නේ දැන් පිටිපස්සෙ එහෙම ඇඳු මෙහා මෙහා වෙලා තියෙනම් පේන්නේ නැහැ. ඒ වගේම මූණේ මොන හරි දැලි ගෑවිලා, මොන දූවිලි ගෑවිලා කිලුටු වෙලා තියෙනවා. එක එක අඩුපාඩුකම් තියෙනවා. දැන් මේවා අපිට නිකන් අපේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. නිකන් බැලුවට මෙහෙම බැලුවට පේන්නේ නැහැ. තමන්ව තමන්ට පේන්නේ නැහැ නේ. එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම තමයි පේන්නේ කොණ්ඩේ අවුල් වෙලා, මූණේ දැලි ගෑවිලා, එහෙම නැත්තම් දාඩිය දාලා දූවිලි ගෑවිලා. ඒ ඔක්කොම අඩුපාඩුකම් ටික පේන්නේ කැඩපත ඉස්සරහට ගියාම. ඒ වගේ ප්‍රඥාව කියන කැඩපත ඔබට මුණ ගැහෙන්නේ නැති තාක්කල් ඔබේ ජීවිතයේ තියෙන අවුල් ටික ඔබට පේන්නේ නැහැ. ඔබේ මනසේ තියෙන අවුල් ටික ඔබට පේන්නේ නැහැ. ඔබ මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔබට පේන්නේ නැහැ. ඔබ මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔබට පේන්න පටන් ගන්නේ ප්‍රඥාව උදා වෙන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒ අසම සම සර්වඥතා ඥාණයට, සර්වඥ මහා ප්‍රඥාවට ඒ උත්තරීතර පූජාව සිද්ධ කරාට පස්සේ ඔබට අනිවාර්යයෙන්ම ඒ උතුම් වූ කැඩපත මුණ ගැහෙවි. එතකොට ඔබට තමන්ව දකින්න ලැබෙයි. තමන්ව දැක්කට පස්සේ ඒ තමන්ට ශාන්තිය උදා කරලා දෙන්න තමන්ට හැකියාව ලැබෙයි. මොකද කෙනෙක්ට තමන් කවුද කියලා හඳුනාගත්තට පස්සේ තමයි එතනින් එහා පැත්තට ඉතිරි ක්‍රියා මාර්ග ගන්න පුළුවන් ඉන්නේ. එතකම් බෑ. ඒ නිසා ඉස්සෙල්ලම ධර්මය අහලා ඒ කැඩපත උරුම කරගන්න ඕන. ඉස්සෙල්ලා ඒ පින්කමට සම්බන්ධ වෙලා කැඩපත උරුම කරගන්න ඕන. ඊට පස්සේ පුළුවන් ඔබට ප්‍රඥාවෙන් ජීවිතේ යා යුතු දුර යන්න. එහෙනම් මට කියන්න තියෙන විශේෂයෙන්ම කෙනෙක්ට ජීවිතේ සැපත උදා කරගන්න අවශ්‍ය නම් මේ බෞද්ධයන්ට, සිංහල බෞද්ධයන්ට මම විශේෂයෙන්ම කියන්නේ, අනෙක් ජාතිකයන්ටත් මම කියන අපේ අනුරුද්ධ ධර්මප්‍රිය වෛද්‍යතුමා හැම ඉන්නව අනාගත ඉංග්‍රීසියෙන් බණ කියන්න නමත් ලැබිලා තියෙන රහතන් වහන්සේ කෙනෙක්ගේ. ඉතින් ඒ නිසා එදාට මේ තවත් ලෝකේ ජනයා තවත් ඉන්නව ඉංග්‍රීසි භාෂාවෙන් බණ කියන පින්වතුන් අනාගතේ බිහි වෙනවා. එදාට විදේශිකයොත් නිවන් දකීවි. එතකන් සිංහලයෝ තමයි මේ අමා නිවනින් සැනසෙන්නේ. ඉතින් ඒ නිසා සිංහලයට මම මේ කියන්නේ, සිංහලයන්ට, සිංහල භාෂාව කතා කරන සියලුම දෙනාට, ඔබ තැවි තැවි ඉන්න එපා. ඔබේ ජීවිතේ අනේ මේ ප්‍රශ්න අර ප්‍රශ්න, අයියෝ මොකද්ද මේ ජීවිතේ, කිසිත් වේරුමක් නෑ නේද මේක, මහා අසහනයකින් පෙලි පෙලි පීඩාවන්ගෙන් දැවි දැවි රාගෙන් දේශයෙන් මෝහයෙන් පිච්චි පිච්චි ඉන්න එපා. ඔබට පුළුවන් ජීවිතේ මේවා මේක වුණා අරක වුණා අපිට වැරදුනා කියකේ තැවි තැවි ඉන්නේ නැතුව අද ඉඳලා මේ වැරද්ද නිවැරදි කරගන්න ඔබේ ශාස්ත්‍රවරයා ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි කියන විශ්වාසය හදවතේ ඇති කරගන්න. සාදු සාදු. එපමණකින් පින්වතුනි ඔබ සෝවාන් මාර්ගයට පැමිණෙනවා. දැන් මේ ධර්මයේ වහලා 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 මිනිසුන්ට හිතෙන්නේ අනේ අපිට නම් කවදාවත් ඒ තත්ත්වයට එන්න බෑ කියලා. මං අහන්නේ ඔබෙන් ප්‍රශ්නයක් පුද්ගලිකව, මේ කල්පනා කරලා බලන්න, ඔබෙන් මට අහන්න තියෙන පුද්ගලිකව ඇහුවත් පොදු ඇහුවත් ඒ ප්‍රශ්නෙමයි මං අහන්නේ. ඔබට බැරිද ඔබේ ශාස්ත්‍රවරයා බෙල්ල කැපුවත් ලෞතර බුදුපියාණන් වහන්සේ පම්පණයි කියන විශ්වාසය ඇති කරගන්න?
ඉතින් ඒකට තමයි බුද්ධයා වෙච්ච ප්‍රසාදෝ කිව්වේ. බුද්ධයා වෙච්ච ප්‍රසාදෝ කිව්වේ අන්නේ ඥානියට. හරියට බුදු පියාණන් වහන්සේ ගැන අහුවේ නැති නිසා, බණ ඇහුවේ නැති නිසා, ධර්මය හරියට වැටහුනේ නැති නිසා ඒ විශ්වාසය ඇති වෙලා නැහැ. ඒ විශ්වාසය ඇති වෙලා නැහැ. මම පුංචි උදාහරණයක් කිව්වොත්, දැන් අර ලංකාවේ එක්තරා ගායකයෙක් හිටියා. ඒ ගායකයෙක් හිටියා, නම කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ ගායකයා සින්දු කිව්වෙම බුදුරජාණන් වහන්සේ ගැන වැඩි හරියක්. අපි කුඩා කාලේ ඉඳලම ඔහුගේ බෞද්ධ ගීත අහනෝ. කුඩා කාලේ ඉඳලම. හැබැයි කරුමේ කියන්නේ දැන් කුඩා කාලේ ඉඳලම ඒ ගීත අහනෝ. ඒ ගීතවල තියෙන මහා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරන අදහස්. හැබැයි මේ ගායකයාගේ කටහඬේ පොඩි අවුලක් ආවා. ආවට පස්සේ වෙනත් ආගමික ඔය පූජකයෙක් ඇවිල්ලා ඔහුට යම්කිසි වතුරක්, ශුද්ධ වූ වතුරක් කියලා මතුරලා දුන්නලු. ඒක දුන්නට පස්සේ මොහුගේ උගුර හොඳ වුණා. ඊට පස්සේ අච්චර කාලයක් බුදුරජාණන් වහන්සේ ගැන ගීත ගායනා කර කර හිටපු මේ ගායකයා අන්න අන්නර මිච්ඡා දෘෂ්ටිකාගම වැළඳගත්තා. අන්න බලන්න. අන්න ඒ தත්ත්වයට තමයි කියන්නේ හද්ද පෘථග්ජන, අන්ධ බාල පෘථග්ජන කියන්නේ යාට. අන්ධයෙක්ගේ අන්ධයෙක්ගේ ඔය උගුරත් මැරිලා යනවා තව ටික දවසකින්. ඔය ශරීරයත් මැරිලා යනවා. එදාට මොකද්ද ලැබිච්ච පිළිසරණ අර වතුර ටිකෙන්? ලෝතර බුදු පියාණන් වහන්සේගේ පිහිට නැති කරගත්තා. අන්න ඒ පුද්ග අන්නේ මට්ටමේ ඉන්න කෙනාට පින්වතුනි නෑ සැපතක්. යනෝමයි සතරපායට, යනෝමයි සතරපායට. ආයි වෙන කොහෙවත් නෙවෙයි සතරපායටමයි යන්නේ. මොකද කල්පනා කරලා බලන්න කොයි තරම් පිරිහිච්ච නුවණක්ද කියලා. ඒක ලෝතර බුදු පියාණන් වහන්සේ වත්හරිනවද කවදාවත්? මේ සියලු ලෝසතුන් කෙරෙහි අනන්ත මහා කරුණාවෙන් ලෝකයට පහළ වෙලා ඥාණයෙන් අග්‍රප්‍රාප්ත වෙලා බුදු පියාණන් වහන්සේගේ ඥාණය ළඟටවත් වෙන්න පුළුවන් ද කාටවත්? උන්වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්මස්කන්ධය බැලුවාම අපට පුදුම හිතෙනවා. මේ තරම් ශාස්ත්‍ර උතුමන් වහන්සේ නමක් විශ්වේ පහළ වෙන්න පුළුවන් ද කියලා. ඒ තරම් ගාම්භීර ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. කවදාවත් ඥාණයේ තියෙනම් බුදුරජාණන් වහන්සේ වත්තරින් ඔබට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් ලෞතුරු බුදු පියාණන් වහන්සේ ගැන මම කිසි කලෙක උන්වහන්සේව අත්හරින්නේ නැහැ. මගේ බෙල්ල කැපුවත්, මගේ ප්‍රාණ නිරුද්ධ වුණත් මම කිසිම කලෙක ලෞතුරු බුදු පියාණන් වහන්සේව අත්හරින්නේ නැහැ කියන තැනට ඔබට එන්න පුළුවන් නම් ඔබට අතිශය පහසුවෙන් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් පින්වතුනි. දැන් බලන්න අර වතුර ටිකක් මතුරලා දීලා උගුරේ අමාරු හොඳ කරාම බුදුරජාණන් වහන්සේ අත්හරිනවා වගේ තැනකට එන මිනිහෙට කිව්වා නම් එහෙම මෙහෙම සක්විති රාජ්‍ය දෙන්නම් බුදුරජාණන් වහන්සේ අත්තරින්න කියලා උඩ පැනගෙන අත්තරි එහෙනම්. හැබැයි මතක තියාගන්න එක දෙයක්, ලෞතුරු බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඒ අවිච්ච ප්‍රසාදයට පත්වෙච්ච බුද්ධ ශ්‍රාවකේ කොහේ හරි ඉන්නවා නම් මේ ලෝකෙ මේ මිහිතලේ මිනිසයන් අතර හරි දෙවියන් අතර හරි බ්‍රාහ්මයන් අතර හරි බුද්ධ අවිච්ච ප්‍රසාදයට පත්වෙච්ච බුද්ධ ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඔහුට කිව්වොත් සක්විති රාජ්‍ය පමණක් නොවේ දිව්‍ය රාජ්‍යත් බ්‍රහ්ම රාජ්‍යත් දෙන්නම් කියලා. ඔබට සක්විති රාජ්‍ය දෙන්නම්, එහෙම නැත්නම් මදි නම් දිව්‍ය රාජ්‍ය දෙන්නම්, ඒකත් මදි නම් බ්‍රහ්ම රාජ්‍ය දෙන්නම්. බුදුරජාණන් වහන්සේව අත්හැරලා අන්න වෙනස් ශාස්ත්‍රවරයෙක්ගේ සරණ යන්න කියලා කිව්වොත් ඔහු එදාට කියන දේ තමයි මට සක්විති රාජ්‍යත් එපා, මට දිව්‍ය රාජ්‍යත් එපා, මට බ්‍රහ්ම රාජ්‍යත් එපා, මගේ පණ තියෙන තුරු මම බුදුරජාණන් වහන්සේව අත්හරින්නේ නෑ කියලා. අන්න එතෙන්ට එන්න, අන්න එතෙන්ට එන්න පින්වතුනි. එතෙන්ට ආවම ඔබ සෝවාන් වෙනවා. ඒකාන්තෙම සෝවාන් වෙනවා. සෝවාන් කිව්වේ ස්ථිර සාර අවබෝධයට. සෝවාන් වෙනවා කිව්වේ, එහෙනම් සෝවාන් වෙනවා කිව්වේ මාගේ එකම ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ කියලා හඳුනා ගැනීමට. එපමණකින් ගැලවෙනවා. ආයි කවදාවත් ඔබ සතර අපායට යන්නේ නැහැ. ස්වාක්ඛාතෝ මෙයා ධම්මේ උත්තානෝ විවටෝ ප්‍රකාශිතෝ චින්න පිලෝතිකේ යේසං මයි, යේසං මයි සද්දා මත්තානං පේම මත්තානං සබ්බේතේ සග්ග පරායනාති. ඒකේ තේරුම තමයි මනවින් දේශනා කොට ඇති මේ උත්තරීතර සද්ධර්මයේ ගැන යමෙක් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්නේද ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, සද්දා මත්තානම් පේම මත්තානම් සබ්බේතේ සග්ග පරායනාති. යමෙක් බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, ඒ කියන්නේ ගෞරවණීය විශ්වාස මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක්
ඒ කෙරෙහි තියෙන ගෞරව මාත්‍රයක් ඇති කරගත්තාද අන්නේ අත් යනවා ස්වර්ගයට දිව්‍යතලයකට. එහෙනම් පින්වතුනි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කෙනාටත් ස්වර්ගයේ උරුම නම් ඒ ශ්‍රද්ධාව බලවත් කෙනාට ඒ ප්‍රේමයේ බලවත් කෙනාට කෙබඳු ශාන්තිය සැපතක් අත්වෙන්න ඕන්ද? ඔහුට ස්වර්ග මෝක්ෂ සම්පත්තියම උදා වෙනවා. ස්වර්ගයත් උදා වෙනවා මෝක්ෂයත් උදා වෙනවා. එහෙනම් අන්නර ඔය පින්කම අසම සම සර්වඥ මහා ඥාන පූජාවට සම්බන්ධ වෙන පින්වතුන්ට අඩුම තරමේ දාට ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න පුළුවන් නම් ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන එදාට ඒ පූජාවට සම්බන්ධ වෙලා එහෙනම් අන්න ඒ කාන්තෙන්ම කල්ප ලක්ෂයක්ම දුගතියට නොයා ස්වර්ගයටම යනවා. ඔබේ ඒ අසරණ දරුවොත් ඒ අයගේ ජීවිත විනාශ කරන්න එපා. ඒ අයගේ ජීවිත දැනටමත් විනාශ වෙලා තියෙන ඔබ දන්නේ නැති වුණාට. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ වරද නිවැරදි කරන්න හැකි තරමින් එදාට එක්කන් එන්න කරුණා කරලා. එදාට එක්කන් එන්න මම මේ ඉල්ලා හිටින්න ඔබේ මේ යහපතට ඔබේ දරුවන්ගේ යහපතට කිසිම ආකාරයකින් මේ භික්ෂුවටවත් මේ ධර්මදේශනා සූදානම් කරන කිසිම කෙනෙක්ටවත් ප්‍රතිලාභයක් උදෙසා නෙවෙයි. සාකල්යෙන්ම ඔබටත් ඔබේ දරුවන්ටත් ඔබේ ඥාති වර්ගයාටත් ඔබේ හිතවන්තයන්ටත් සියලුම දෙනාට යහපත උදා කරලා දෙන්න මෙලොවත් පරලොවත් මෙලොව පරලොව සැපේ උදා කරලා දෙන්න කෙලව රමා නිවන් ශාන්ති උරුම කරලා දෙන්න අපි මේ උත්සාහ ගන්නෙ බුදු පියාණන් වහන්සේගේ නාමෙන්. මොකද අපි එහෙම කරන්නේ කියලා ඔබ කල්පනා කරනවා ඇති. එහෙම කරන්නේ අපි උන්වහන්සේගේ ධර්මයෙන් සැනසෙන මිනිස්සු නිසා මේ ලෝකේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසෙනවා. ඒ වගේම ස්වార్థය විතරක් නෙමෙයි අපි පරාර්ථය සලකනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිထාගෙන අපි කටයුතු කරන්නේ. අපි විතරක් නිවන් දැකලා ස්වර්ගයට මොක්ෂයට පත් වෙලා සැනසෙනවා කියන අදහසක් අපිට නැහැ. අනිත් අයටත් ඒ ශාන්තිය විදිහටම අත්වෙන්න ඕන. කුරා කූඹියත් මේ ලෝකේ සැනසීමට පත් වෙන්න ඕන. ශුද්‍ර ජීවියටත් යහපතක් වෙන්න ඕන. යේකේච පාන භූතත්ති තසාවා තාවර අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රසක අනුක තූලා දිට්ටාවාය වද්දිට්ටා ඒච දුරේ වසන්ත අවි දුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා කියන තැන ඉඳන් අපි කටයුතු කරන්නේ. ශුද්‍ර ජීවියටත් යහපතක් වෙන්න ඕන. මොකද ශුද්‍ර ජීවියටත් යහපතක් වෙන කොහොමද? ඔබ යහපත් මිනිසෙක් වෙච්ච දවසට ඔබ ශුද්‍ර ජීවියටවත් කරදර කරන්නේ. එදාට ශුද්‍ර ජීවියටත් යහපතක් උදා වෙනවා. ඉතින් අනෙක් සත්වයන්ට මිනිසයන්ට සිද්ධෙන යහපත ගැන කුමක් කියනුම? ඔබ යහපත් මිනිසෙක් වෙච්ච දවසට ශුද්‍ර ජීවියටත් යහපතක් අත් වෙනවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ පෙනෙන නොපෙනෙන සකල ලෝක සත්වයන් කෙරෙහි අප්‍රමාණ මහා දයානුකම්පාවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ තමයි අපි මේ දේශනා කරන්නේ. එහෙනම් අදත් මේ සද්ධානුසාරී ක්‍රමයටයි මම මේ බණක් කිව්වේ. මොකද ධම්මානුසාරී ක්‍රමයට මේ බණ කියන්න කාලේ මදි මට. ඒකට න්‍යායාත්මක ධර්මයේ පැහැදිලි කරන්න කාලේ ඕන. න්‍යායාත්මක ධර්මයේ පැහැදිලි කරන්න කාලේ නැතුව මම මේ කාර්යයට බැස්සොත් එහෙම ඒ කාර්යය මට සිද්ධ කරගන්න බැහැ. මොකද ඒකට කාලේ ඕන. පටිච්ච සමුප්පාදය පැහැදිලි කරනවා නම් ඒ හේතුඵල ධර්මයේ පැහැදිලි කරනවා නම් ඒකට ප්‍රාමාණික කාලයක් ඕන. ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ එබඳු ධර්මයක් ඔබට අහන්න අවශ්‍ය නම් අඩුපාඩුවක් නැතුව ලෝතුරු වර්ණ කියන අපේ YouTube නාලිකාවට ගිහිල්ලා ඇත්ති තරම් බණ අහන්න. කවුද බණ ඇහුවේ කියලා අපි හොයලා බලන්නේ. මොකද මිනිස්සු චෝදනා කරන්න පුළුවන්නේ ලාභ සත්කාර වලට අපි මේ බණ කියන්නේ කියලා. මං අහන්නේ YouTube එකෙන් මිනිස්සේ බණ ඇහුවාම අපිට ලැබෙන ලාභය මොකද්ද කියලා. ඒ නිසා ඔබට පුළුවන් YouTube එකට ගිහිල්ලා ලෝතුරු වර්ණ සද්ධර්ම නාලිකාවට ගිහිල්ලා පටිච්ච සමුප්පාදය ගැන ත්‍රිලක්ෂණය ගැන ත්‍රිලක්ෂණය ආකාර 40කින් විග්‍රහ කරලා ඇති උදයව්‍ය ඥාන යටතේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරි වට්ටයකින් විග්‍රහ කරලා ඇති පටිච්ච සමුප්පාදය ත්‍රිපරි වට්ටයකින් විග්‍රහ කරලා ඇති ආයතන ගැන විග්‍රහ කරලා තියෙනවා ස්කන්ධ ගැන විග්‍රහ කරලා තියෙනවා ධාතු ගැන විග්‍රහ කරලා තියෙනවා නිර්වාණ මාර්ගයේ සතර සතිපට්ඨානයේ වශයෙන් කායानुපස්සන වේදනानुපස්සන චිත්තानुපස්සන ධම්මානුපස්සන යනාදී වශයෙන් විස්තර කරලා තියෙනවා පවිත්‍ර බුද්ධ වචනියම. ඒ නිසා සූත්‍ර දේශනා සිය දහස් ගාණක් ඔය ලෝතුරු වර්ණ සද්ධර්ම නාලිකාවේ ඔබට අහන්න ලැබෙනවා. පවිත්‍ර නිර්මල ධර්මය කියන්නා කෙසේ කීවත් අසන්නාසේ බුද්ධියෙන් ඇසිය යුතුයි. ප්‍රඥාවන්තයා විමර්ශනය කළ යුතුයි. නැත්තම් මෝඩයෙක් වෙන ඔබ. මොකද කවුරු හරි කියන වචනයක් අහගෙන ඔබ ඒ වචනේ මැත්තේම ජීවත් වුණොත් ඔබ හදිසියවත් ඔබට හම්බුනේ තක්කඩියෙක් වුණත් එහෙම තක්කඩියෙක් වංචනිකයෙක් ඔබට මුණ ගැහිලා ඔබට කියනවා මෙන්න මේ දේ පිළිගන්න කියලා.
ඔබ විමර්ශන බුද්ධිය නැති මෝඩයෙක් වුණොත් එහෙම ඒ කියන වචනේ විදිහටම පිළිගත්තොත් එහෙම ඔබට අනිවාර්යෙන් යන්න වෙන්නේ සතර පායට. ඒ නිසා පින්වතුනි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕන. ඒකට හේතුව තමයි මේ උත්තරීතර ධර්මය එහි පස්සෙකයි. එහි පස්සෙකයි කියලා කිව්වේ තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා. දැන් ඔන්න බලාගන්න පුළුවන් එදාට ඇවිල්ලා ওই ඥාන පූජාවට සම්බන්ධ වෙන්න පැහැදුණු සිතින් එදාට එන්න එක්කෝ ඒ ස්ථානෙට එතනට අපිව දැනුවත් කරයි ස්ථානේ මොකද්ද කියලා නෙල්ක මහත්මියතුළු පින්වත් පිරිස මේ මහා උතුම් වූ කල්යාණ මිත්‍රයෝ පිරිසක් ඔබේ මහා ඔබගේ ඇත්තටම ගෙවුවාම මන් දන්නේ නැහැ කොච්චර පිනක් කරලා තියෙනවද කියලා ඇත්තටම මොකද දන්නවද මෙච්චර මේ මාර්යාගේ දේශයකට ඇවිල්ලත් මෙන්න මේ පින්වතුන් මහා සත්පුරුෂය වශයෙන් ඉදිරිපත් වෙලා මම දැක්කා බොහෝම සත්පුරුෂය ටිකක් තමයි මේ ලෝතුරු වාරණ මෙන්න මේ ධර්ම දේශනා මාලාව එක්සත් රාජධානී සංවිධාන කරන්නේ. ඔවුන් ඔබ ගැන දක්වන කරුණාව ඔබ දන්නේ. ඔවුන් කියන කතා කිසිම ලාභයක් උදෙසා නෙමෙයි මේ කිසිම කෙනෙක් මේ දෙකට සම්බන්ධ වෙලා ඉන්නේ. සාකල්යෙන්ම ඔබට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ මේ මිහිපිට තබා දිව්‍ය තලයකවත් භ්‍රක්‍ම තලයකවත් මේ තරම් යහපත් මිනිස්සු සත්පුරුෂය කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ ඔබට. ඒ අය ඔබේ යහපත ගැන හිතලා මෙලෝ පරලෝ සැපත ගැන හිතලයි මේ පින්කම කරන්නේ. එදාට ඇවිල්ලා ඒ පින්කමට සහසම්බන්ධ වෙලා ඒ සාදුකාර සීය පවත්තල බලන්න කියන්න කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් අසන්න. එදාට ඇවිල්ලා සාදුකාර සීය පවත්තන්න. ඊට පස්සේ එහි පස්සිකෝ ඊට පස්සේ බලන්න ඔබේ ජීවිතේ සිද්ධ වෙන වෙනස මොන වගේ එකක්ද කියලා. ඔබ එදාට ඇවිල්ලා ඥාන පූජාවට සම්බන්ධ වෙලා ඒ සාදුකාර සීය පවත්තල ගියාට පස්සේ ඔබේ දරුවන්ව ගෙනල්ලා හොඳට හිත පහදවන්න. ඒ දරුවන්ට කියන්න පුතේ දුවේ ආවට ගියාට නෙවෙයි නුඹලා මේ සාදුකාර දෙන්නේ මේ විශ්ව අග්‍ර උත්තමයන් වහන්සේට උන්වහන්සේගේ අග්‍ර ඥානියට. අන්නේ කාරණාව සිංහලින් බැරි නම් ඉංග්‍රීසියෙන් හරි පැහැදිලි කරලා දෙන්න. ඒ විදියට එක්කන් එන්න. එක්කන් ඇවිල්ලා ඒ දරුවන්ටත් එදාට ඒ පින්කමට සම්බන්ධ වෙන්න කියන්න. කියන දේවල් තේරුම් නැති උනට කමන්නේ එතන වාඩිල සාදුකාර දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න ජීවිතේට. අනිවාර්යයෙන්ම ජීවිතේ ආලෝකයට පත් වෙන්න පටන් ගන්නවා. පහනක් දැල්ලුවා වගේ හදවත ඒකාලෝක වෙන්න පටන් ගන්නවා. අර හදවත ඇතුලේ තිබිච්ච අඳුරු අදහස් පහ වෙන්න පටන් ගන්නවා. ඥානීය උද්දීපනය වෙන්න වෙන්න අපේ තියෙන අධර්මිෂ්ඨ ගති, වසල ගති, පහත් ගති, දුෂ්ට ගති, අසත්පුරුෂ ගති පහ වෙලා යනවා. මට මතක් වෙනවා අපේ පින්වතියක්ම මේ අපේ ලෝතුරු වර්ණ පින්වතියක්ම කියපු කතාවක් තාමත් මට මතක් වෙනවා. බණ කියන්න ගියාම ලක්ෂ්මී ලොකුගේ අපේ පින්වතිය මං හිතන්නේ කොහෙද ඊශ්‍රායලේ හරි කොහෙ රටක ඉන්නේ එතුමිය කියපු කතාවක්. ඒක තමයි හාමුදුරුවනේ මං ඔය බණහන්ඩ ඉස්සෙල්ලා මේ සද්ධර්මය හන්ඩ ඉස්සෙල්ලා ටිකක් දුෂ්ට තැනැත්තියක්. කොච්චර දුෂ්ටද කිව්වොත් කැරපොත් එක්ක එහෙම දැක්කහම පාගල මරණවා කිව්ව. කැරපොත් එක්ක එහෙම දැක්කහම පාගල මරණවා කිව්වා මම. ඇයි ප්‍රසිද්ධියම කිව්වා මෙතන ඉන්න අය බණහපු අය ප්‍රසිද්ධියම කිව්වේ මේ ලෝතුරුවන්න සද්ධර්ම මණ්ඩපයේදී සජීවිව රටටම ලෝකයට මැහෙන්ඩ කිව්වේ කතාව. මම කැරපොත්තෙ දැක්කහම පාගල මරණවා. නමුත් දැන් හාමුදුරුවනේ මගේ හිත කොච්චර අවිහිංසාවාදී වෙලාද තියෙන්නේ කිව්වොත් එහෙම මරණවා තබා යම් කිසි කෙනෙක් එහෙම දෙයක් කරනකොට මගේ ඇඟ කිලිප් මගේ ඇඟ වෙවුලනවා මගේ ඇඟ හිරි වැටෙනවා ඒ මරන්නේ මාව කියලා මට පේනවා කියලා. ඒ කැරපොත්තා නෙවෙයි මාවයි ඒ චප්ප කරන්න කියලා මට පේනවා. අන්න අත්තානං උපමා කත්වා නහනේයන ගාතේ තමන්ව උපමාවට අරගෙන අන්න ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙනවා. තමන්ව උපමාවට ගැනීමේ ධර්මයක් ඕපනයික ධම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට උපමා කරගන්න හැම තිස්සෙම. තමන්ට උපමා කරගත්තාම ඒ කියන්නේ මේ දේ මට සිද්ධ වෙනවට මං කැමතිද නෑ එහෙනම් ඒක අධර්මීය. මේ දේ මට සිද්ධ වෙනවට කැමතිද? ඔව්. එහෙනම් ඒක ධර්මය. දැන් තමන්ට හිංසාවක් පීඩාවක් කරනවට තමන්ව මරණයට පත් කරනවට කැමතිද? නෑ. එහෙනම් ඒක අධර්මය. තමන්ට නිදහසේ ඉඳ දෙනවා නම් ජීවත් වෙන්න ඉඩ හරිනවා නම් තමන්ට මරණ බය ඇති කරන්නේ නැත්තම් තමන්ට හිංසාවක් පීඩාවක් කරන්නේ නැත්තම් ඒක දරා ගන්නවද? ඔව්. එහෙනම් ඒක ධර්මය. අන්න එහෙනම් තමන් තුලින්ම මේ ධර්මයේ දකින්න ඔබට ඥානේ උදා වෙන්න ගනි ජීවිතේ ඒකාලෝක වෙන්න පටන් ගනි. ඒ නිසා ඒ උතුම් වූ ඥාන පූජාවට සහභාගි වෙන්න. අද දවසේදී මම ගැඹුරු ධර්මයක් දේශනා කරන්න උත්සාහ ගත්තේ නැත්තේ මේ කාල වේලාවත් එක්ක ගැඹුරු දේවල් කිව්වට ඒකට දරා ගන්නත් අපිට කාලය
පැහැදිලි කරන්න කාලය එපැයි, ඉක්මනින් යථාධර්මය පැහැදිලි කරන්න බෑ. නමුත් අවසාන වශයෙන් මම කෙටියෙන් ඔබට පැහැදිලි කරනවා මේක හැමතැනම මම කියන දෙයක්. උත්තරීතර සෝවාන් ඵලය උදා කරගන්න නම් අපි ලද යුතු අවබෝධය කියන්නේ පින්වතුනි, මම මේ ඔබට මේ බණ අහන්න අවශ්‍ය කරන ප්‍රවේශයක් විතරයි මේ උදා කරලා දෙන්නේ. ඔබටම තේරෙනවා මේ වගේ සුළු කාලයක කොහොමද බණක් කියන්නේ කියලා. මම දීර්ඝ වශයෙන් බණ කියන භික්ෂුවක්. එතකොට දීර්ඝ වශයෙන් සිද්ධ කරපු දේශනා ඕන තරම් තියෙනවනේ YouTube එකේ. ඒ නිසා අඩුපාඩුවක් නැහැ. අද බණ අහන පදනම දාගත්තා නම් ඇති මේ ටිකට කන් දීලා. ලෝතුරු වර්ණ මන් ලෝතුරු වර්ණ YouTube එකට ඇවිල්ලා ඇත්ති වෙනකන් අහන්න බණ. ඇත්ති වෙනකන් තියෙනවා. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණීය, පටිච්ච සමුප්පාදය ත්‍රිපරි වට්ටෙන්ම දේශනා කරලා තියෙනවා. ඇති වෙනකන් අහන්න ඇවිල්ලා. ඒ නිසා අඩුපාඩුවක් නැහැ ධර්මයේ. ඕනතරම් තියෙනවා තාක්ෂණික මාධ්‍ය ඔබට. ඉතින් පින්වතුනි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ බලන්න මෙන්න මේ එක ගාථාවේ තියෙන අර්ථය තමයි අවබෝධ කරගන්න බැරුව සත්‍ය සංසාරය යන්නේ. ඒ තමයි මෙන්න මේ ගාථාව, ප්‍රකටම ගාථාව. කාමතෝ ජායති ශෝකෝ, කාමතෝ ජායති භයං, කාමතෝ විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. කාමය ශෝකේ භය ජනිත කරයි, කාමය ශෝකේ භය ජනිත කරයි, කාමෙන් වෙන්වීම ශෝකයෙන් භයෙන් නිදහස් වීමයි. එහෙනම් අපි හිතන විදිහ වැරද්ද තියෙන්නේ. මම ඔබට ඉස්සෙල්ලම කිව්වා පටිසෝත වෙන්න ඕන කියලා චින්තනය. ඔන්න පටිසෝත වෙන ආකාරයේ චින්තනය. මුළු ලෝකයාම හිතාගෙන ඉන්නේ යම්පරේ සුඛතෝ හෝ තදරියා හෝ දුක්ඛතෝ, යම්පරේ දුක්ඛතෝ හෝ තදරියා සුඛතෝ විදු. පරේ කිව්වේ පෘථග්ජන ලෝකයා. යමකට සැපයි කියයිද ඒ දේටයි ආර්ය උත්තමයෝ, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය උත්තමයෝ දුක කියන්නේ. යම්පරේ දුක්ඛතෝ හෝ තදරියා සුඛතෝ විදු. පෘථග්ජනික ලෝකයා යමකට දුකයි කියයිද ආර්ය උත්තමයෝ, අන්න ඒ දේටයි සැප කියන්නේ. එහෙනම් ලෝකයා කාමයට නොහොත් තමන්ගේ මනසේ පවතින ආශාවන්ට සැප කියනවා. ආශාවන් නිසා සැප උදා වෙනවා කියලා හිතනවා. අන්න ඒකට තමයි අනුසෝත චින්තනය කියන්නේ. කාමය නිසා නොහොත් තමන්ගේ මනසේ පවතින ආශාවන් හේතු කරගෙන සැප උදා වෙනවා කියලා හිතන එකට තමයි අනුසෝත චින්තනය කියන්නේ. පෘථග්ජනික චින්තනය කියන්නේ නැත්තම් ලෞකික චින්තනය කියන්නේ. ලෞකික චින්තනය කියන්නේ කුමක්ද? කාමය, ආශාවන්. ආශාවන්ට තමයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පැහැදිලි කරන්න කාලෙ මදි. ආශාවන් කියලා දැනට තේරුම් ගන්නකෝ. සිංහලයන්ට ඒකයි නිවන් දකින්න පහසු. මොකද ඒ පర్యాయ පද තියෙන ඕන තරම් බණ දේශනා කරන්න ගියාම ඔක ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් සෑහෙන සංකීර්ණ වෙනවා. ආශාව කිව්වහම කවුරුත් දන්නවනේ. ආශාවන් තියෙනවා එකිනෙකාගේ හිතවල හැමෝගෙම අඩු වැඩි වශයෙන්. මෙන්න මේ ආශාවන්ට තමයි කාමය කියන්නේ. මෙන්න මේ කාමය සැප පිණිස හේතු වෙනවා කියලා හිතන් ඉන්න එක තමයි අනුසෝත චින්තනය, නොහොත් ලෞකික චින්තනය කියන්නේ. ඔය චින්තනයේ ඉන්නකම් ගඟ පහළට යන්නේ. සැඩ පහරට අහුවෙලා ගිහිල්ලා අර සසර සාගරයට, ජරා මරණ සාගරයට වැටෙන්නේ. මොකද ඒ කාමයේ සැපයි කියලා හිතනකම් අප තුල කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනකම් කර්මෙ ගෙවණ්ඩ ආයි උපදිනවා. එහෙනම් මේ විශ්වයෙන් ගැලවෙන්න බැරිද? පුළුවන්. එහෙනම් ඒකට මොකද්ද වෙන්න ඕන? චින්තනය අනෙක් පසට පරිවර්තනය වෙන්න ඕන. අන්න පටිසෝත චින්තනය. අංශක 180කින් අනිත් පැත්තට හැරෙන්න ඕන චින්තනය. එතකොට මොකදනේ? පටිසෝතයි. උඩුගම් බලා යන චින්තනයක් වෙන්න ඕන. ජීවිතේ උඩුගම් බලා යන පුද්ගලයෙක් වෙන්න ඕන. පටිසෝත ගාමියා කියන්නේ උඩුගම් බලා යන කෙනා. එහෙනම් පටිසෝත වෙන්නේ කොහොමද චින්තනේ? බණ අහගෙන ඉන්නකොට ලෞතර බුදු පියාණන් වහන්සේගේ අමෘත ධර්මය, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහගෙන ඉන්නකොට අන්න අවබෝධ වෙනවා. කාමය, ආශාව සැප පිණිස නොවේ, සත්‍යයට දුක පිණිසයි හේතු වෙන්නේ. අත්භවෙන් අත්භවයට මේ කර්ම රැස් වෙන්නේ කාමයේ මුල් කරගෙන. ඒ කාමයේ මුල් කරගෙන රැස් වෙන කර්මය ගෙවන්න තමයි මේ නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ සංසාරේ. ඉපදෙනවා, දුක් විඳිනවා, මැරෙනවා. ඇයි එහෙම උනේ කියලා බැලුවාම කාමයේ කරණ කොටගෙන. කාමයේ නිසායි උපත හටගත්තේ. උපත නිසායි විපත හටගත්තේ. උපතයි විපතයි අතර තිබුණා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දුක්ඛස්කන්ධය. එහෙනම් මේ සසර දුකට හේතුව කාමය. ආශාවන් ආසවක්ඛ්‍යා නිබ්බාණං. එහෙනම් ඒ ආසාවන්ගේ වෙන්වීමක් ඇද්ද? ඒ ආසාවන් ක්ෂය කිරීමක් ඇද්ද? අන්න නිබ්බාණං, නිවනටපත් වෙනවා. කොහොමද? කාමය මනසෙන් දුරු වෙනකොට අන්න අර මනසේ කර්ම හටගන්න එක නතර වෙනවා. කර්ම කියන්නේ මොනවද? චේතනං භික්ඛවේ කම්මං වදාමි. රාග දේශ මොහ චේතනා වලටයි කර්මය කියන්නේ. එහෙනම් රාග දේශ මොහ චේතනා මනසේ උපදිනකම් කර්ම රැස් වෙනවා.
කර්ම රැස්සනකං මේ භයානක සංසාරේ ඉපදෙනවා දුක්කෙදෙනවා මැරෙනවා ඉපදෙනවා දුක්කෙදෙනවා මැරෙනවා මේ බඳු ජීවිත මීට පෙරත් ගත කළා අනන්තයක්. සොහොනක් විතරයි අතීතයේ දිහා හැල්ල බැලුහම් පේන්නේ කටසි වඩ්ඩතා. පෙරත් මේ විදිහටම මේ එක්සත් රාජධානී මේ පළමු වතාවට නෙවෙයි මීට පෙරත් ඔබ ජීවත් වෙන්න ඇති මේ භයානක සසරේ. අද සිංහලයෙක් වශයෙන් ඉන්නවා, එදා මේ රටේම පුරවැසියෙක් වශයෙන් ඉන්නත් ඇති. එනිසා පින්වතුනි, මේ පළමු වතාවට නෙවෙයි ඉපදුනේ, මේ පළමු වතාවට නෙවෙයි මහලු වෙන්නේ, මේ පළමු වතාවට නෙවෙයි දුක් විඳින්නේ, මේ පළමු වතාවට නෙවෙයි මැරිලා යන්නේ තව ටික දවසකින්. එනිසා මේ සියලුම විපත්තීන්ට හේතුව මොකක්ද කියලා බැලුවාම කාමය. කාමය නිසා කර්මය රැස් වුණා. කර්මය කිව්වේ රාග දේශ මොහ චේතනා හටගත්තා. රාග දේශ මොහ චේතනා නිසා කර්මය රැස් වුණා. කර්මය කිව්වේ රාග දේශ මොහ චේතනාවන්ටම නමක්. චේතනම් බික්කවේ කම්මං අදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාවා. එහෙනම් සිතින් කයෙන් වචනෙන් රාගෙන් ද්වේෂෙන් මොහෙන් ක්‍රියාත්මක වීමට තමයි අපි කර්මය කියන්නේ. ඒයින් රැස් වෙන ශක්තියට කර්ම ශක්තිය කියනවා. ඒ නිසා ඒ කර්ම ශක්තිය ජනිත වෙනකන් අපේ මනසේ මේ භයානක සසරේ කොච්චර කැමැති වුණත් අකමැති වුණත් උපදිනවා දුක් විඳිනවා මැරිනවා. අනන්ත කාලෙක ඉඳලා මේ විපත්ති සිද්ධ වෙනවා. එහෙනම් මේ විපතෙන් ගැලවෙන්නේ කොහොමද? චින්තනය පරිශෝත වෙන්න ඕනේ. ඒ කිව්වේ අනෙක් පසට පරිවර්තනය වෙන්න ඕන. ඒකට මොකද කරන්න ඕන? පවිත්‍ර නිර්මල ධර්මයට එක දිගටම කන් දීගෙන ඉන්න ඕන ඔන්න ඔය විදිහට. ඔච්චරයි කරන්න තියෙන්නේ. බලන්න ඔබ කොච්චර සත්පුරුෂයෝද යහපත් ආකාරයෙන් මේ ධර්මයට කන් දුන්නා නිශ්ශබ්දව. ඔය විදිහට දිගටම කන් දීගෙන ඉන්න පින්වතුනි මේ ධර්මයට ලෝතුරු වර්ණ නාලිකාවට ගිහිල්ලා ඇති වෙනකන් කන් දෙන්න ධර්මයට ඒ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි. ඊට සාක්ෂි තියෙනවද මෙතන? සාදු සාදු සාක්ෂි දෙන ඕන් තරම් ඉදිරිපත් වෙලා ගියයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕන. මේ ධර්මයේ ප්‍රතිඵලදායකයි. ප්‍රතිඵල ලැබිච්ච අයගෙන් අහලා බලන්න පුළුවන් ඇත්තද බොරුද මේ කියන්නේ කියලා. එක දිගට බණ ටික අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? චින්තනය පටිසෝත වෙනවා. ඒ කිව්වේ අනෙක් පසට පරිවර්තනය වෙනවා. එදාට මොකද වෙන්නේ? එදාට දකිනවා එයා ඥාණයෙන් කාමයේ සැප පිණිස නොවේ දුක පිණිසයි හේතු වෙන්නේ කියලා. කාමයේ නිසයි මේ අනන්ත ලෝ සතුන් දුක් විඳින්නේ කියලා. අන්න එදාට අන්න කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං කාමයේ ශෝකයේ බය ජනිත කලයි මෙර කාමයේ ශෝකයේ බය ජනිත කලයි මෙල කරයි මෙලවත් පරලොවත්. මොකද කාමයේ නිසා කර්මය රැස් වෙනවා. කාමයේ නිසා මෙලවත් බය හට ගන්නවා, ශෝකය හට ගන්නවා. ඒ රැස් වෙන කර්මයේ නිසා පරලොවත් ශෝකය හට ගන්නවා, බය හට ගන්නවා. මොකද උපතක් ඇති තැන අනිවාර්යෙන් විපතක් තියෙනවමනේ. එහෙනම් ඒ උපතයි විපතයි අතර අප්‍රමාණ දුක්ඛස්කන්ධයක් තියෙනවා. ඒ දුක්ඛස්කන්ධය තුළ අනන්ත අනන්ත අප්‍රමාණ ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායස හට ගන්නවා. එහෙනම් කාමයේ ඇති කල්ලි ශෝකයේ බය ජනිත වේ. ඉතිමස්මින් සති දං හෝති ඉමස් උපාදාය දං උප්පජ්ජති. අන්න පටිච්ච සමුපාද න්‍යාය ධර්මය මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. එහෙනම් කාමයේ ඇති කල්ලි ශෝකයේ බය ජනිත වේ මෙලොවත් පරලොවත්. මොකද කර්මයේ රැස් වෙනවා. එහෙනම් ඒ කාමයේ දුකක් කියලා නුවණින් කාමයේ දුකයි කියලා නුවණින් අවබෝධ කරගන්න ඕනේ. දැන් හිතන් ඉන්නේ කොහමද? සැපයි කියලානේ. ඔන්න ඔය චින්තනය දුරු වෙලා කාමයේ දුකයි කියන පටිසෝත චින්තනයට පැමිණෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අන්න නිවන් දකින්නවා. කාමය දුකයි කියන චින්තනය ඇති වුණාම අන්නේ චින්තනයට කියන ලෝකෝත්තර චින්තනය. අන්න ලෝකෝත්තර චින්තනය. ලෝකෝත්තර චින්තනය කියුවේ පටිසෝත චින්තනය. ඒ කියුවේ ලෝකයාට ප්‍රතිවිරුද්ධ අතට හිතන චින්තනය. ඒක කරන්න පුළුවන් බුද්ධිමතෙට විතරයි. බුද්ධිමතෙට විතරයි නිවන් දකින්න පුළුවන්. අඥානෙට බෑ. බුද්ධිමතෙට විතරයි නිවන් දකින්න පුළුවන්. පඤ්ඤාවන්ත හස අන්දම්මු නායන්දම්මු දුප්පඤ්ඤස්ස කිය එක ප්‍රඥාවන්තයෙක් තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. එහෙනම් පින්වතුනි අන්න ප්‍රඥාවන්තයාට වැටහෙනවා බණහගෙන කොට එහෙනම් මේ හිතන විදිහ වැරද්දක් තියෙන්නේ. හිතන විදිහ නිවැරදුනහම ඔක්කොම ඉවරයි ප්‍රශ්න ටික. එහෙනම් හිතන විදිහ නිවැරදිනව බණහගෙන ඉන්නකොට ඒකට ඔබට මහන්සි වෙලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒකට තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණහගෙන ඉන්න එක එච්චරයි. සත්පුරුෂ සංසේවෝ සද්දම්ම සවණං. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරං. අහපු ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕන. ධම්මානුදම් පටිපත්තිය. ඊට අනුකූලව හැසිරෙන්න ඕන. සත්පුරුෂ සංසේවෝ සද්දම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුදම් පටිපත්තිය. ඉමේකෝ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සච්චික්‍රියාය සංවත්තාන්ති. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා එක දිගට මේ සද්ධර්මයට කන් දීගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඥානය හට ගන්නවා. ඊට පස්සේ ඥාණයෙන් අර කියපු ධර්මය ගැන මෙනෙහි කරනවා. එහෙම ධර්මයේ මෙනෙහි කරනකොට තමන්ට කුසලයේ අකුසලයේ හරි වැරද්ද පේන්න පටන් ගන්නවා. එතකොට ජීවිතයේ තියෙන පාපී අකුසල ගති පහ වෙලා ගිහින්
කුසලයට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ධාර්මික ජීවිතයක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතය ධම්මානුදම් පටිපත්තියට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න භාවිතා බහුලේකතා සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියාය සංවත්තන්ති. ඒ ධර්මයේ බහුලව භාවිත කරාම ඒ සෝවාන් ඵලයට හේතු වෙනවා. බුදු පියාණන් වහන්සේගේ වචනය, බුද්ධ වචනය. එහෙනම් ඔබට ඒ උතුම් වූ ඵලය ලබන්න පුළුවන් ඒ ධර්මයේ එසේ අවබෝධ කිරීමෙන්. එහෙනම් කාමයේ දුකයි කියන සත්‍ය අවබෝධ වුණාම කිව්වා දුක්ඛාරි සත්‍ය ප්‍රමුඛ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් ඔබේ චින්තනයට කුමක්ද සිදුවන්නේ? චින්තනයේ පටිසෝත වීම, අනෙක් පසට පරිවර්තනය වීම. අනෙක් පසට පරිවර්තනය වුණාම අන්න සෝවාන් පුද්ගලයෙක් කියලා අන්න එදාට ඒ බුද්ධ ශ්‍රාවකයා හඳුන්වනවා. එහෙනම් පින්වතුනි, අත ළඟ තියෙන උත්තරීතර ධර්මාබෝධය, නිර්වාණ අවබෝධය, සෝවාන් ඵලය මගහැරගෙන මිනිස්සුයෝ භයානක සසර දුකට වැටිලා සතර අපායත් අනන්ත කාලයක් දුක් විඳිනවා. මේ වගේ උත්තරීතර බුද්ධාන්තරයක ඉපදිලත් ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. පසුතැවිතැවි ඉන්න එපා. දැම්ම ඒ වැරද්ද නිවැරදි කරගන්න. කියන්නා කෙසේ කීවත් මාරයවිල් ඔබට කියයි මේ බණ අහන්න එපා, අර බණ අහන්න එපා, අර කහන්න මේක අහන්න කියලා. ඔබ කවුරු කෙසේ කිව්වත්, මේ භික්ෂුව මෙසේ කිව්වත් ඔබ විචාර බුද්ධියෙන් අහලා බලන්න ඕන. විචාර බුද්ධියෙන් මේ ධර්මය පරීක්ෂා කරන්න ඔබට අවබෝධ කරගන්න තියෙන අවසාන වශයෙන් මම විග්‍රහ කරන්නේ දැන් කාලය අවසන්. අවසාන වශයෙන් ඔබට අවසාන වශයෙන් දෙන්න තියෙන සුභාරංචිය නිවන් දකින්න පුළුවන් කියන එක. සාදු නිවන් දකින්න නම්, ඒ කියන්නේ මනස නිවා ගන්න නම්, මනස ගින්දර නිවා ගන්න නම් හිතන විදිය පටිසෝත වෙන්න ඕන, අනෙක් පසට පරිවර්තනය වෙන්න ඕන. එහෙනම් කාමය දුකයි කියන සත්‍ය බණහල අවබෝධ වෙන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ චින්තනය යුක්ත වාසය කරනවා. එතකොට කියන ලෝකෝත්තර චින්තනය. ලෝකෝත්තර චින්තනයට පත්වෙච්චකම මොකද වෙන්නේ? අන්න අර මනසේ රාග දේශ මොහ චේතනා දුර වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කර්ම නිරෝධය. කර්ම නිරෝධය, නිරෝධෝ නිබ්බාණං. කර්මයේ නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? නැවත උපතක්, ජාතියක්, විපතක් ඇති කරන, උපතක් ඇති කරන බලය නැති වෙලා යනවා මනසේ. එදාට මොකද වෙන්නේ? කර්මය නිරෝධ වෙනවා, කර්ම භවය නිරෝධ වෙනවා, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේවානං, ශෝක ජරා ජාති නිරෝධා ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස උපායාස අනිරුද්ධාන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බාණං, නිබ්බාණං පරමං සුඛං. සාදු සාදු සාදු. එහෙනම් අන්න අද ඔබට දීපු පණිවිඩය එයයි. මේ ලැබිච්ච කාල වේලාව ඇතුළත මීට වඩා මට ගැඹුරට පැහැදිලි කරන්න අමාරුයි. එහෙමනම් කිසි කෙනෙක් හිතන්න එපා අනේ අපිට තව බණ අහන්න තිබුණා නම් හොඳයිනේ, අපිට කාලය නැති නිසා අනේ විපතක් වුණේ කියලා හිතන්න එපා. ඔබට ඇති වෙනකන් ඔබේ මහා පුණ්‍ය මහිමේට අන්න බණ අහන්න ලෝතුරු වර්ණ කියලා දහම් නාලිකාවක් තියෙනවා. ගෙහිලා ඇති වෙනකන් අහන්න. අපි අර මේ ශ්‍රාවක වැඩි කරගන්න නෙමෙයි මේ බණ කියන්නේ. අපිට වැඩක් නැහැ ශ්‍රාවකයන්ගේ ඔළු ගෙඩි ගන්න. බුද්ධිමත් මිනිස්සුන්ට මේ බණ ඇහෙන එක විතර අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා අන්නේ ධර්මයේ මනාකොට දරාගෙන එහෙමනම් එක්සත් රාජධානි වාසය කළත් මාරයාගේ ග්‍රහණයෙන් නිදහස් වෙලා ඔබට පුළුවන් මේ ජරා මරණ දෙකෙන් නිදහස් වෙලා අමරණීය උතුම් මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න, මේ ජීවිතෙන් අග්‍රඵල නෙලා ගන්න. එහෙනම් පින්වතුනි, සංසාරي වසර කෝටි ගාණක් තිස්සේ පාරමිතා පුරලා මතු කරගත් මේ අනර්ග අවස්ථාව, මේ උත්තරීතර බුද්ධෝත්පාද කාලයක ඥාන සම්පන්න මිනිසෙක් වෙලා සම්‍යක් දෘෂ්ටික මිනිස් කුලයක ඒ උත්තරීතර සුභාරංචිය ලැබෙන භාෂාවක් කතා කරන මිනිසෙක් වෙලා ඔබට බුදුරජාණන් වහන්සේ මගහැරිලා ගියොත්, ඔබට ශ්‍රී සද්ධර්මයේ මගහැරිලා ගියොත්, ඔබට ආර්ය මහා සංඝරත්නයේ මගහැරිලා ගියොත්, ඔබට උතුම් ත්‍රිවිධ රත්නයේ මගහැරිලා ගියොත්, ඔබ තරම් අවාසනාවන්ත මිනිසෙක් නෑ තවත් මේ සක්වලේවත් මේ විශ්වේවත්. ඔබ තරම් අවාසනාවන්ත මිනිසෙක් නැති වෙනවා. ඒ නිසා යම් මෙහෙකින් ඔබ මේ කාරණාව තේරුම් අරගෙන ඔබ අපි අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණයේ තේරුම් අරන් උත්තරීතර ත්‍රිවිධ රත්නයේ පිහිට ලබන ඒකාන්තයෙන් මම අර කිව්වේ ඔබට පුළුවන්, ඔබටයි තීරණය ගන්න පුළුවන් ඔබ සෝවාන් වෙනවද නැද්ද කියලා. මොකද ඔබට තීරණය කරන්න පුළුවන් ලෞතර බුදුපියාණන් වහන්සේ කියන මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කරගනවද නැද්ද කියලා. ඒක තීරණය කරන්න ඕන ඔබ. අන්නේ තීරණේ අරගෙන ඔබ බුද්ධ අවිච්ඡ ප්‍රසාදයට, බුදුරජාන් වහන්සේ ගැන නොවෙනස් වන්නා වූ ගෞරවනීය ප්‍රසාදයට, ශ්‍රී සද්ධර්මය ගැන ප්‍රසාදයට, ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ගැන නොවෙනස් වන්නා වූ ගෞරවනීය ප්‍රසාදයට, සංඝේ අවිච්ඡ ප්‍රසාදෝ ආරි මහා සංඝරත්නයේ කෙරෙහි නොවෙනස් වන්නා වූ ගෞරවනීය ප්‍රසාදයට පත් වුණා නම්
එපමණකින් ඔබ සද්ධානුසාරී ධම්මානුසාරී කියන ක්‍රම දෙකෙන් එකකට විශේෂයෙන්ම සද්ධානුසාරී ක්‍රමයට එතෙන්දී සුවාන් මාර්ගයට ඇවිල්ලා උත්තරීතර නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඔබට පිහිට වෙන්න. වෙන කාටවත් බෑ ඔබට පිහිට වෙන්න. අත්තාහි අත්තුනෝ නාතෝ කොහි නාතෝ පරෝසියා. තමන්ට පිහිට වෙන්න ඉන්නේ තමන් විතරයි. වෙන කිසිම කෙනෙක්ට බෑ ඔබට පිහිට වෙන්න. එහෙනම් තමන්ගේ පිහිට තමන් විසින්ම උදා කරගෙන අත්තදීපා විහෙරත තමන්ම තමන්ට පහනක් වෙලා තමන්ගේ මනසේ තියෙන අන්ධකාරය දුරු කරගෙන ධම්මදීපා විහෙරත ධර්මයේ හැසිරීලා ඒ ධර්මයෙන් රැකවරණය ලැබලා ඒ ධර්මයෙන් ලබන්න පුළුවන් අග්‍රඵලය වන උත්තරීතර නිර්වාණ ශාන්තියේ කාන්ති මුදා කරගෙන ඒ ස්වර්ගමෝක්ෂ සම්පත්තියෙන් සැනසීලා තම තමන් ප්‍රාර්ථනා කරන්නව පරිද්දෙන්ම සියලු මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස රාග දේශ මොහ යන 11 කින්දර නිවාදමා සදාතනික සිහිලෙන් අමෘත මහා නිවණින් නිවී සැනසෙනවාම කියන ඒකාන්ත අධිෂ්ඨානයෙන් කවුරු සාදුකාරයක් පවත්තුමු. සාදු 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 සාදු. සාදු.